තෙරුවන් සරණයි පින්පත් ඔබ හැම දෙනාට. දහම් මනස පෙරටු කරගෙන යමෙක් ප්‍රසන්න සිතින් යම් ක්‍රියාවක් කළහොත් ඔහු පසුපස සෙවණැල්ලමින් සැපත ළඟා වෙනවා. එවන් ජීවිතයකට ඔබව හැඩගස්වන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසින් දෙහෝරාවක් මුළුල්ලේ සිදු කරන උතුම් බෝධර්මානුශාසනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේ, පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාතු සාතු සාතු. ධර්මදානයක් ලෙසින් මේ දේශනාව මුළුමහත් ලෝකයා වෙත සන්නිවේදනය කරන්නට අද දවසේ සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා කල්යාණී කහඳවල මැතිනී ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. එමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතෙන් සිට උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාතු සාතු සාතු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. ගල හිටියාව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ කොළොන්නාව බටහිර භික්ෂු එකමුතුවේ සභාපති අතිගෞරවනීය අවසරයි ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්නතුනි අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන කහඳවල මෑණියන් විශේෂයෙන් සිහිපත් කරන්න යෙදුනා තිසරණේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන බුද්ධ සංඥාව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා නම් බොහොම කැමතියි කියලා. ඒකට හේතුව තමයි බොහෝ දෙනාට නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද? අදත් ජීවමාන භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන වන්දනාමාන කිරීමත් යම් පූජාවක් කරනවා නම් ඒ පූජාව කරන්නේ කොහොමද කියන කාරණාව දැනුවත් කරමින් බොහෝ දෙනාට මහ වූ කුසල් රැස් කරගන්න මඟ පාදා දෙන්නයි ඒ විදිහේ මාතෘකාවක් දේශනාවට යොදාගමු කියලා සිහිපත් කරන්න යෙදෙන්නේ. ඉතින් ඒ නිසා මම ධර්ම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා. දීඝනිකායේ දෙවනි පොතේ අපේ භාග්‍යතුන් වහන්සේ අපිට ලබලා දෙන අවවාද දෙකක් තියෙනවා. ඒ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ 242 වෙනි පිටුවේ තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ අන්තිම අවවාදය අන්තිම වචනය කියන කාරණාව යටතේ අවවාද දෙකක්. මේකෙන් පින්නතේ පළවෙනි අවවාදය වර්තමානයේ ඊතරම්ම කතාබහට ලක් වෙන්නේ නැති කාරණාවක් කියලා මම හිතන්නේ. ඒ පළවෙනි අවවාදය තමයි මම ධර්ම මාතෘකාව කරගන්න කල්පනා කළේ. ඒ පළවෙනි අවවාදය සඳහන් කරනවා සියාකෝ පණානන්ද තුම්හාකං ඒවමස්ස. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. අතීත සත්තුකං පාවචනං. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. නත්තිනෝ සත්තා. ශාස්ත්‍රුන් වහන්සේ අද නැහැ. නකෝපනේතං ආනන්ද ඒවං දක්ඨබ්බං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනන්ද එහෙම දකින්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා කියලා එහෙම හිතන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේම තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ අදත් භාග්‍යතුන් වහන්සේ අපිව අතහැරලා ගිහිල්ලා නැහැ කියන එකයි මේ කියන්නේ. රූපකයෙන් භාග්‍යතුන් වහන්සේ පේන්නේ නැහැ.
නමුත් භාගිතුන් වහන්සේ නැත්තටම අපි අතහැරලා දාලා නැත්තම් නැත්තටම නැති වෙලා ගිහිල්ලා නැහැ කියන එක. ඉතින් ඒ කාරණාව පිළිබඳව කරුණු සාකච්ඡා කරනකොට භාගිතුන් වහන්සේ ජීවමානව වැඩ ඉඳලා පිරිනිවන් පා වදාළ කාලේ ඉඳලම මේ අවවාදයේ මත පිහිටලා කටයුතු කරපු අය තමන්ගේ සාංසාරික ජීවිතයට මොනතරම් යහපතක් කරගත්තද කියන බව ධර්මයේ පුරාම සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාවල් මනාව ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා මේ ධර්මයෙන් ඕනතරම් අපිට මතු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අවවාදයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට දෙවනි අවවාදයේ ගුත් දේශනා කරනවා. හැබැයි මේ දෙවනි අවවාදයේ අපි හැමෝම හොඳට නිතර අහලා තියෙන අවවාදයක්. දෙවනි අවවාදයේ තමයි යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝච පඤ්ඤත්තු. ආනන්ද මම විසින් දේශනා කොට වදාළ යම් ධර්මයක් තියෙනවා නම් යම් විනයක් තියෙනවා නම් ඒ ධර්මයක් විනයක් මගේ පරිනිර්වාණයෙන් පස්සේ නුඹලාගේ ශාස්ත්‍රු තනතුරේ දියාගන්න කියලා. මොකද පළවෙනි අවවාදයෙන් සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ සදහටම අපිව අත්හැරිය කියලා හිතන්නේ බා කියලා. එතකොට මේ අවවාදයේ පින්නතේ බොහොම ගැඹුරුයි. විනිශ්චය කරගන්න එක කෙනෙකුට මොකක් අපහසු වෙන්න පුළුවන්. එතන දෙවනියවාදයේ සඳහන් කළේ ධර්මයත් විනයත් ශාස්ත්‍රු තනතුරේ තියාගන්න කියලා පිරිනිවන් පෑමට පස්සේ. භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් පිරිනිවන් පෑවට පස්සේ අපිට කතා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා දේශනා කරපු ධර්මය ශාස්ත්‍රු තනතුරේ තියාගන්න කියලා සඳහන් කළා. එතන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් යම් පූජාවක් කරනවන යම් වන්දනාවක් කරනවන ඒ පූජාව ඒ වන්දනාව සර්වඥ ධාතුන් වහන්සේ ළඟ කරන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට අවස්ථාව උදා කරලා දෙන්නා. ඒ නිසා තමයි පරිනිර්වාණ මංචකයේ සැතපීලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන කරන ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය ද්‍රෝණ අටක්. ද්‍රෝණය කියලා කියන්නේ පින්නතනි සේරු අටක්. එක ද්‍රෝණයක් කියන්නේ සේරු අටක්. සේරු අටක් කියලා කියන්නේ හුණ්ඩු හැටියට බැලුව 32ක්. එතකොට ද්‍රෝණයක් කියන්නේ සේරු අටක්. එහෙම නැත්තම් හුණ්ඩු 32ක්. ඒතර ද්‍රෝණාටක් විච්චහම සේරු 64ක්. සේරු 64ක් කියලා කියන්නේ 32 64ක්. 32 64ක් කියලා කියන්නේ 256ක්. එහෙනම් ද්‍රෝණාටක් හුණ්ඩු 256ක් ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. එතකොට මේ ධාතුන් වහන්සේලා කෝටි ගණනක්. ඊට අමතරව අදිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලා වෙනම විශේෂ ධාතුන් වහන්සේලා 7 භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ නලල් තලය. අපි වර්තමානයේ හඳුන්වන්නේ ලලාට ධාතුන් වහන්සේ. ඊට අමතරව සතර දළදා වහන්සේලා. ඊට අමතරව භාග්‍යතුන් වහන්සේගේ
වම් සහ දකුණු අකුධාතුන් වහන්සේලා දෙනම. විශේෂ ධාතුන් වහන්සේලා හත් නමක්. හැබැයි මහාපරිනිර්වාණ සූත්‍ර දේශනාවේ ගාථාවක සඳහන් කරනවා මෙහෙම. චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසු දේවා හරිංසු එකේකං චක්කවාල පරම්පරා. චත්තාලීස සමාදන්තා, ඒ කියන්නේ ඉතුරු වෙන්නේ දළදා වහන්සේලා හතර නමක් විතරක් නෙමෙයි. නමුත් ප්‍රධාන දළදා හතර භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අදිෂ්ඨාන කරනවා. එතන කියනවා චත්තාලීස සමාදන්තා, දන්ත ධාතුන් වහන්සේලා 49ම ඉතුරු වුණා කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ සාමාන්‍ය පුජ්‍යලයන්ගේ මුඛය තුළ පිහිටන්නේ දත් 32ක් විතරයි කියලා. මහා පුරුෂයෙක්ගේ ස්වයමුගේ ඇතුලේ දන්ත ධාතුන් 40ක් පිහිටෙනවා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දළදා වහන්සේලා 49ම ඉතුරු වුණා කියලා කියනවා. කේසා ලෝමාච සබ්බසු, සියලුම කේස ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා ඉතුරු වුණා කියලා සඳහන් කරනවා. නමුත් කෝ ඒ ධාතුන් වහන්සේලා? දේවා හරින් සුවේකේකං, දෙවියෝ එක ධාතුව බැගින් අරන් ගියා. කොහාටද අරන් ගියේ? චක්කවාල පරම්පරා, සක්වල පරපුරෙන් අරන් ගියා. සක්වල පරපුරෙන් අරන් ගියා කියලා කියහම භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍ය එක සක්වලකට විතරක් සීමා වෙන්නේ නැහැ නේ. එතකොට බුද්ධ රාජ්‍යයක් සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒකටයි බුද්ධ රාජ්‍ය කියලා කියන්නේ. එතකොට සක්වලක් කියන ප්‍රමාණය කොච්චරද? සක්වලක් කියලා කියන්නේ ලෝක 31කට. අපි ඒකට තමයි කියන්නේ 31 තලයක් කියලා. බ්‍රහ්මලෝක 16ක් තියෙනවා රූප සහිත. රූප රහිත බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. එතකොට සියලු බ්‍රහ්මලෝක ගණන 20යි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. එතකොට 26යි. අපායවල 4ක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සතර අපාය කියන මට්ටමින්. එතකොට ලෝක 30ක් තියෙනවා. මේ සක්වලට මනුස්ස ලෝක එකක් තියෙනවා. එතකොට 31යි. මෙන්න මේ 31 තලයට කියනවා එක සක්වලක් කියලා. එක සක්වලකට එක සූර්යයෙක් පායනවා. එක චන්ද්‍රයෙක් පායනවා. එතකොට මේ වාගේ 31 තල කෝටි ලක්ෂයකට කියනවා බුද්ධ රාජ්‍යයක් කියලා. මේ බුද්ධ රාජ්‍ය ඇතුලේ සෞරග්‍රහ මණ්ඩල කෝටි ලක්ෂයක් තියෙනවා. ඒ වගේම හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. එතකොට දේවා හරිංසු ඒකේකං චක්කවාල පරම්පරා, දෙවියෝ එක එක ධාතුන් වහන්සේ අරගෙන ගියා සක්වල පරපුරින්. එතකොට මේ හැම සක්වලකින්ම දෙවියෝ ඇවිල්ලා ධාතුන් වහන්සේලා අරන් ගිහිල්ලා තියෙනවා. සමහර සක්වලක දෙවියන්ට මිනිස්සුන්ට සියලු දෙනාටම වඳින්න තියෙන්නේ එක්කෝ එක මේක කේස ධාතුන් වහන්සේ නමක්. එහෙම නැත්නම් ලෝම ධාතුන් වහන්සේ නමක්. එහෙමත් නැත්නම් අබෑටයක් තරම් ඉතා කුඩා වූ ශාරීරික ධාතුන් වහන්සේ නමක්. නමුත් සඳහන් කරනවා මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නේ මේ සක්වලේ විතරක් නෙමෙයි කියන එකයි මේ කියන්නේ.
ඉගැන භාගිතුන් වහන්සගේ ශ්‍රාවකයෝ සක්කළවල් කෝටි ලක්සකම ඉන්නවා. ඒ කියන්නේ සක්කළවල් කෝටි ලක්සේ මනුස්ස ලෝක කෝටි ලක්සයක් තියෙනවා. ඉතර භාග්‍යතුන් වහන්සගේ ශ්‍රාවක පිරිස සුළු පටුද මහවිශාල පිරිසක්. නමුත් දෙවියන්ට මිනිස්සුන්ට සියල දෙනාටම තියෙන්නේ එකම එක ධාතුන් වහන්සේ නමක්. එක ධාතුන් වහන්සේ නමක් වුණාට ඒ ධාතුන් වහන්සේ කොයි තරම් බලවත්ද? ඒ කාරණාව සඳහන් කරනවා මේ මොහොත වෙනකොට පාරමිතා පුරලා ඉවර වෙච්ච බෝසතාණන් වහන්සේලා ඇයි බුද්ධත්වයේ සඳහා තාමත් ප්‍රමාද? පාරමිතා ඉවර කරලා නම් ඇයි ප්‍රමාද? බුද්ධත්වයේ සඳහා තාම මනුස්ස ලෝකෙට වඩින්නේ බුදු වෙන්නේ මනුස්ස ලෝකෙ විතරයි. දෙවියෙකුට බුදු වෙන්න බෑ. බ්‍රහ්මයෙකුට බුදු වෙන්න බෑ. ඒ කාරණාව සඳහන් කරලම තියෙනවා ලෞතර බුදු බව ලබන්නේ මිනිසෙක්ම විතරයි කියලා. ඒ නිසා බුද්ධත්වයේ සඳහා මනුලවට වඩිනවා. විතර වඩින්නේ නැති. අබෑටයක් තරම් ඉතා කුඩා වූ එකම එක ධාතුන් වහන්සේ නමයි නම් මේ කෝටි ලක්ෂයක් සක්වලටම වැඩෙන්නේ. හඳුන්වන්නේ ඒ රාජ්‍යයේ තාම මහරජුරුව වැඩ ඉන්නවා කියලා. යබෑටයක් තරම් කුඩා ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව නියෝජනය කරනවා. ඒ හින්දා වෙනත් බෝසතාණන් වහන්සේලා වඩින්නේ නැහැ. ඒකට සුදුසු කාලයක් තියෙනවා. ඉතින් අපිට ඒකෙන් පැහැදිලි වෙනවා ඒ ඉතා කුඩා ධාතුන් වහන්සේ නමුත් කොයි තරම්නම් බල සම්පන්නද කියලා. එතකොට ඒ ධාතුන් වහන්සේ ළඟ යම් කෙනෙක් යම් පූජාවක් කළොත් ඒ පූජාව මොන තරම් බලවත්ද? භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සිතුවිල්ල ඇති කරගෙන තමයි මේ පූජාව කරන්නේ. ඒකට තමයි ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ. පින්නතේ ඒකට එක මූලාශ්‍රයක් පැහැදිලි කරනවා නම් විමානවත්තු පාළියේ සඳහන් කරලා තියෙන පීත විමාන වස්තුව. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාරීරික වැඩ සිටියේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අජාසත් මහරජුරෝ චෛත්‍යයක් හදනවා. ශත්තු ශරීර මුද්දිස්ස විපස්සන්නේන චේතසා. එක දුප්පත් කාන්තාවක් මේ චෛත්‍ය ළඟට යනවා මල් පූජා කරන්න. ඇයි යන්නේ චෛත්‍ය ළඟට? නමුත් සඳහන් කරනවා ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් තමයි යන්නේ. චෛත්‍ය සලකන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ කියලා. සත්තු ශරීර මුද්දිස්ස විපස්සන්නේන චේතසා. එතකොට මේ චෛත්‍ය තුල වැඩ ඉන්න ධාතුන් වහන්සේලා සලකලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් වැඩ ඉන්නවා කියන සංඥාව. එතකොට මේ චෛත්‍ය දිහා බලන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන වගේ. එනිසා තමයි අය මල්ටි කාරගෙන මේ චෛත්‍ය ළඟට යන්නේ ඒ සංඥාවෙන්. ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා කියන සිතුවිල්ලෙන් තමයි අය චෛත්‍ය ළඟට යන්නේ. ඇගේ හිතේ වෙන කිසිම අරමුණක් නැහැ. හිතේ තියෙන එකම අරමුණ තමයි භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඒ නිසාම පාරයින එළදෙන අලුතෝපන් පැටවත් එක්ක හිටිය ඇයට ඒ කාරණාව අරමුණුනේ නැහැ. ඇය ළඟින් යනකොට අර එළදෙන ඇන්න. ඇන්න හැමයි මැරිලම තමයි වැටෙන්නේ. මරණයත් එක්කම නින්දෙන් පිබුදුනා වගේ ඇය උපදින්නේ තව තිසාවේ.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය කෝටි දෙකහම ආරක් කියල සඳහන් කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ වෙලාව මේ දිව්‍යාංගනාවත් එකතු කරගෙන පරිවාර දෙවිවරුත් එක්ක නන්දන උයනට විනෝද වෙන්න යන්න පිටත් වෙලා තමයි. නන්දන උයන කියලා කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන උයනක්. මෙන්න මේ උයනට යන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ තමයි අර කාන්තාව මනුලොවින් අර ගවදෙනගේ ප්‍රහාරයෙන් මරණයට පත් වෙන්නේ. නින්දෙක් පිබුදුනා වගේ අර කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් අතර උපදිනවා. ඒ කෝටි දෙකහමාරටම වඩා ඇය රූපයෙන් ලස්සනයි. දිව්‍යාංගනාවන් කෝටි දෙකහමාරකට වඩා ලස්සනට ඉපදුනා කියහම ඒක ලස්සන කොහොමද කියලා අපිට කොහොමත් හිතාගන්න බෑනේ. මොකද මනුස්සකාන්තාවන් අතර නෙමෙයි ඉපදිලා තියෙන්නේ දිව්‍යාංගනාවන් අතරනේ. වර්ණයෙන්ද යසසින්ද ඉර්ධියෙන්ද හැම පැත්තෙන්ම මේ කෝටි දෙකහමාරක් දිව්‍යාංගනාවන් රූපේනුත් අභිභවනය කරනවා. ඉතින් අන්න ඒක නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ දිව්‍යාංගනාවගෙන් අහනවා, මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවාගේ පින්කමක් කරලද මේ තරම් ලස්සනට දෙවියන් අතර ඉපදුනේ කියලා. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි, මනුස්ස ලෝකේ තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍ය. එහෙම චෛත්‍ය ගොඩක් තියෙනවා. මම මේ චෛත්‍ය ළඟට ගියේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉන්නවා කියලා මගේ හිතින් අරමුණු කරගෙන. දුප්පත් කාන්තාවක්. ඇයට ගෙනියන්න යමක් තිබුණේ නැහැ. ඇය මල් හැටියට යොදාගත්තේ බොහොම දුර්වල මලක්. මලක් දුර්වලයි කියලා කියන්න බැරි වෙයි. නමුත් ඉතින් වර්තමානයේ නමුත් අපි බුදුරජාණන් වහන්සේට පූජා කරන්න යොදාගන්නේ නැති මලක් තමයි ඇය අරන් ගිහිල්ලා තියෙන්නේ. අපිට පූජා කරන්න පිච්ච මල් තියෙන බොහොම උසස්ම මල් හැටියට ධර්මයේ සඳහන් කරනවා. එතකොට අපිට නෙළුම් මල් තියෙනවා, ඉද්ද, බෝලිද්ද, තුවරලා, මෙන්න මේ වාගේ මල් වර්ග ගැන ධර්මයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. සුවඳ ගැන කියනකොට. ඉතින් එතකොට ඒවා උසස් මල්නේ. ඉතින් මේ කාන්තාව අරගෙන ගියේ එහෙම මලක් නෙමෙයි. ඒ සක්‍ර දෙවියන්ට සඳහන් කරනවා. මොනවාගේ පින්කමක්ද මේ තරම් ලස්සනට දෙව්ලොව උපදින්න කලී කියලා ඇහුවහම කෝසాతකී නාම ලක්ති බන්ති. කිත්තිතා අනබිජ්ජිතා. මනුස්ස ලෝකේ තියෙනවා එක වැල. ඒකට කියන්නේ කෝසాతකී කියලා. කිත්තිතා අනබිජ්ජිතා. හැබැයි ඒ වැල හරිම ජනප්‍රියයි ප්‍රසිද්ධයි. කිත්තිතා කියන්නේ හරි කීර්තිමත්. ඒතං චත්තාරි පුප්පානි. මං ඒ වැලෙන් නෙලා ගත්තා මල් හතරක්. චත්තාරි කියලා කිව්වේ එකයි. ඒතං චත්තාරි පුප්පානි. තූපං අභිහරින් අහං. මං ඒ මල් හතරත් අරගෙන භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන චෛත්‍ය ළඟට ගියා. නමුත් ස්වාමීනි, ඒ මල් මට චෛත්‍යයට පූජා කරන්න බැරි වුණා. මං තාම චෛත්‍ය ළඟට යන ගම. මගදී එළ දෙනක් පහර දීලා මම මරණයටපත් වුණා. යම් හේතුවකින් චෛත්‍ය ළඟට ගිහිල්ලා මල් ටික පූජා කරගන්න මට ලැබුණා නම් මං තවතිසාවේ උපදින්නේ නෑ. මල්ටික පූජා කරන්න මං උපදින්නේ මීට වඩා ඉහළ තැනක. නමුත් මල් පූජා කරන්න බැරි වුණා. මගේ හිතේ තිබිච්ච ශ්‍රද්ධාව මම මෙතෙන්ට අරන් ආවා.
එතට මොනවාද මනුස්සලෝක තියෙන මේ ප්‍රසිද්ධ වැල කෝසාතකී කියල කියන්නේ වැටකොඩුවලට අපි හැමෝ මතර ප්‍රසිද්ධයි. නමුත් අපි කවුරුවත් වැටකොළු මල් පූජ කරන්නේ අපිට ඊට වඩා හොඳ මල් තියෙනවා. නමුත් ඇගේ දුප්පත්කමට ඇඒ වෙලා අරංගියේ වැටකොළු මල් හතර. නමුත් භාගිතුන් වහන්සේ පිළිබඳව තිබිච්ච පැහැදීම මත ශාස්තෘූ ශරීරය අරමුණු කරගෙනයි මේ යන්නේ. එකන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව නං භාගිතුන් වහස ළඟට මම යන්නේ කොහොමද කියන කාරණාව ඇය හිතින් හිතල තියෙනවා. ඕකටන ජීවමාන බුද්ධ සංඥාව අරගන්නකොට හිතන්ට තියෙන මූලිකම කාරණාව කියල කියන්නේ. එතන භාග්‍යතුන් වහන්සේනම් වැඩඉන්නේ මං එතෙන්ට යන්නේ කොහොමද. මේ කාරණාව යටතේ කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද. අපි යන හැටි ගැන හිතමු. මහානාග රජ්ජුරු ලලාට ධාතුන් වහන්සේ ඉස්සිස්සර ලාම දකින්න යනකොට සුවඳ පැංගුලින් නාල තමයි යන්නේ. සුවඳ පැංගුලින් නාල ඇඟ සුවඳවත් කරගෙන යන්නේ. ඒ සුවඳවත් කිරීමේ අරමුණ මගේ ශරීරයෙන් නිතරම විහිදෙන දුර්ගන්ධය භාග්‍යතුන් වහන්සේට නොදැනෙන්න ඕනේ. මද වේලාවකට මට ඒක අවම කරන්න පුළුවන්. දිගු වේලාවකට බැරි වුණාට මද වේලාවකට අවම කරන්න පුළුවන්. එනිසා රජු සුවඳ පැණින් නාලා අලුත් ඇඳුම් ඇඳලා තමයි යන්නේ. ඉතින් මේ කාරණාවත් එක්ක අපිට හුඟක් දේවල් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මම නිතරම සඳහන් කරන්නේ බණ අහනවා කියලා කියන්නේ ටිකක් අහලා හුඟක් හිතන්න. මොකද අපිට හිතන්න තියෙන පරාසය ඔක්කොම කතා කරන්න බැහැ. ටිකක් අහලා හුඟක් හිතන්න ඕනේ. මහරජුරෝ ගියේ එහෙමනම් ඒ ගියේ ධාතුන් වහන්සේ ළඟට. මම විහාර මන්දිරය ඇතුළට යන්නේ කොහොමද කියලා තමන් හිතන්න. මම සෑමලුවට යන්නේ කොහොමද කියලා තමන් හිතන්නේ. එතකොට තමයි මේ ජීවමාන සංඥා වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. මේ විදිහට දුර්ගන්ධේ හැමමි. පරණ ඇඳුම් කියලා කියන්නේ මං වැඩ කරලා කිලිටු වෙච්ච අපවිත්‍ර ඇඳුම් ඇඳගෙන මට භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න පුළුවන්ද? ඒ කාරණාවට යන්න යම් තැනකට රාජ්‍ය නායකයා එනවා කියලා ආරංචි වුණොත් අපි එතෙන්ට යන්න කොච්චර සූදානම් වෙයිද? ඊට වඩා මොනතරම් ඉහළ සූදානමක් තියෙන්න වෙයිද? භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ රාජ්‍ය නායකයා කියලා කියන්නේ අපේ නියෝජිතෙක් පමණයි. නමුත් භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ කෝටි ලක්ෂයකට රජ වෙච්ච මහෞතුමන් වහන්සේ. එතකොට ඒ යන ගමන් දෙකේ වෙනස හිතන්න. ඒකයි මං කිය හිතන්න දේවල් උඟක් තියෙනවා එතකොට කියලා. අපි කොහොම ගියත් භාග්‍යතුන් වහන්සේ අකමැති නෑ පින්නතු. මහා කරුණාව කියන්නේ ඒකට. ළඟ ඉන්න කෙනෙකුගේ දාඩිය දුගඳ දැනෙන්න පටන් ගත්තොත් සමහරලාට මගෙත් එක්ක ආපු තවත් කෙනෙකුගේ මූණ දිහා බලලා අපි එහෙන් හෝ නහය ටිකක් අකුලගෙන හෝ අකමැත්ත ප්‍රකාශ කරනවා මොහු කියලා එහෙන් හරි පෙන්නනවා මේ දුර්ගන්ධය ඉන්න බෑ වගේ කියලා. ළඟ ඉන්න කෙනාගේ තුවාලයක් තියෙනවා. ඒකෙන් දුගඳ හම්බෙනවා. මම ළඟට වෙලා ඉන්නේ හරි අමාරුයි. ඒ තුවාලේ අරගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගියා කියලා. භාග්‍යතුන් වහන්සේ අපිව පන්නන්නේ නැහැ. දාලිය දුගඳ දැනෙද්දි භාග්‍යතුන් වහන්සේ ගාවට ගියා කියලා. භාග්‍යතුන් වහන්සේ අපිව පන්නන්නේ නැහැ. අපි තමයි දැනගන්න ඕනේ කොහොමද යන්නේ කියලා. මං කියන්නේ කරුණාව කියලා. ඒ තුවාලෙන් හමන දුර්ගන්ධයට වඩා
දහඩියෝලින් හමන දුර්ගන්ධයට වඩා අපි කොච්චර නාල පිරිසිදු වෙලා ගියත් අපි ළඟ තියෙන කෙලෙස්සොල දුර්ගන්ධයේ භාග්‍යතුන් වහන්සේට දැනෙනවා. නික්ලේශී උතුමෙකුට කෙලෙස් බොහොම දුර්ගන්ධයි. එහෙනම් කෙලෙස් බරින් බර වෙලා අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා කියලා අපිට එළවගන්නේ. එළවන්නේ නැත්තේ මහා කරුණාව නිසා. මං කියන්න හැදුවේ ඒ කෙලෙස් එච්චර දුර්ගන්ධ නම් දාඩිය වලින් හමන දුර්ගන්ධය මොකද්ද කියලා. නමුත් එහෙම භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න කියලා නෙමෙයි මේ කියන්නේ මම. ඒක අවබෝධයෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. එච්චර කෙලෙස් දුර්ගන්ධයක් තියෙනවා නම් ඇඟේ දුර්ගන්ධයක් දැනෙන්න යනවට වඩා පිරිසිදු වෙලා යන්නේ කයි වටිනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නෙම කොහොමද? ජීවමාන සංඥාව වෙනවා නම් ওই වගේ හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇඳුම කොහොමද? කෙස් කොහොමද? රැවුල කොහොමද? ඉතින් ඒවා හදාගෙන යන්නේ කොහොමද? මේ වගේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා. එතකොට ජීවමාන සංඥාවක් අරගෙන සෑමලුවට එළඹෙනවා කියලා කියනකොට ඔක්කොම හිතන්න ඕනේ. ඉතින් එතකොට ඇය කියනවා මම ශාස්ත්‍රු ශරීරයේ ඒ සෑයෙන් දැක දැක තමයි මේ යන්නේ. එහෙම ගිහිල්ලා තමයි මගදි මැරෙන්නේ. يعني කෙලින්ම ජීවමාන භාග්‍යතුන් වහන්සේ ගාවට යන ගෞරවයෙන් යන්නේ. මගදි මැරිලා තමයි මෙතන ඉපදුනේ. ඉතින් මේ කාරණාව අහුවහම සක්‍ර දේවේන්ද්‍රයන්ට ඇති වෙන ප්‍රීතිය සියලුම දෙවියන් නියෝජනය කරමින් සක්දෙවිඳු කතා කරනවා තමන්ගේ රතාචාර්යට. ඒ කියන්නේ මාතලීට කතා කරලා කියනවා තස්ස මාතලී අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්ප කම්පි කතං දෙයියං පුඤ්ඤං හෝති මහපලං. මොකද්ද මේ කියන්නේ? බලන්න මාතලි මේ අසිරිමත් පූජාව ගැන. පූජාව ස්වල්ප වුණත් ඵලෙ මහත්ඵල වෙන හැටි. තස්ස මාතලි යච්චේරං බලන්න මාතලි චිත්තං කම්ම පලං ඉදං. සිත පිරිසිදු කරගෙන කරපු පින්කමක ඵලය කොහොමද කියලා. අප්ප කම්පි කතං දෙයියං පුඤ්ඤං හෝති මහත්ඵලං. දුන්න දේ ස්වල්ප වුවත් එය මහත්ඵලයි. තමන්ගේ හිතවිල්ලටත් අනුව හිතවිල්ලට අනුව ඒ මහත්ඵලයි. සිත පැහැදී කරන්නේ නම් යම් පූජාව ඒ පූජාවේ අල්ප බවක් නම් නැහැ කියලා මේ කියන්නේ. හැබැයි හිත පිරිසිදු වෙලා තියෙනවා. තථාගතස්ස ධාතුයෝ සුකෝ පුඤ්ඤාන මුච්චයෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහේ වැඩ හිටපු ධාතුන් වහන්සේ කෙරෙහි පූජාවක් පැවැත්වීම පිනෙහි එකතුවයි කියලා සඳහන් කරනවා. ධාතුන් වහන්සේට කරන පූජාව පිනෙහි එකතුවයි. නත්ති චිත්තේ පසන්නම් හි අප්පිකා නාම දක්කිතා. ඒකයි සඳහන් කළේ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් කෙරෙහි හෝ කරන පූජාව මහත්ඵලයි. ඒ කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පූජාවක් කළා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි පූජාවක් කළා. ඒ පූජාව මහත්ඵලයි. හැබැයි කොයි පූජාව මහත්ඵල වෙන්නත් හිතේ පැහැදීම තියෙන්න ඕනේ. නත්ති චිත්තේ පසන්නම් හි අප්පිකා නාම දක්ඛිතා කියලා කිව්වේ සිත පැහැදී කරන්නේ නම් ඒකේ අල්ප බවක් නම් නැහැ. හිත පැහැදිලා නම් තියෙන්නේ. ස්වල්ප දෙයක් දුන්න කියලා, පුංචි දෙයක් දුන්න කියලා ඒක බලපන්නේ නැහැ එතෙන්ට. අවශ්‍ය හිතේ පැහැදීම විතරයි. තිත්තං තේ නිබ්බුතේ චාපි සමීචිත්තේ සමම්පල. එහෙම හිත පැහැදිලා නම් තියෙන්නේ. කරන යම් පූජාවක් හිත පැහැදීමෙන් කළා නම්
තිට්ටන්තේ භාගිතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත්. නිබ්බුතේ චාපී පිරිනිවන් පෑවට පස්සෙත්. සමීචිත්තේ සමම්පලං හිත සමකරන්න පුළුවන්නම්. මොකද්ද මේ හිත සමකරනවා කියලා කියන්නේ? ඒක තමයි සඳහන් කළේ. සවැත්නෝර ජේතවනාරාමයට ගිහිල්ලා යම් පූජාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ කරන්න තිබුණා නම් මං මේ පූජාව කරන්නේ කොහොමද? ඉස්සරලා අපි යන්න ඕනේ ඒකට. භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ ඉන්න වෙලාවේ මට යම් පූජාවක් කරන්න තිබුණා නම් මං මේ පූජාව කරන්නේ කොහොමද? හිත සමකරන්න කියනවා එදාට. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡන්ති සුගති. එදා සවැත්නූර ජේතවනාරාමි සුගන්ධ කුටියේ ගණ්ඩ තිබිච්ච අවස්ථාව අද මම චෛත්‍ය ළඟ ගන්නව නම් චේතෝ පනිදි හේතුහි ඒ චේතනාව අද මෙතන ගන්නව නම් සත්තා ගච්ඡන්ති සුගතින් අන්න ඒ චේතනාව ඒකාන්තයෙන් සත්වය සුගතියට යවනවා. ඒ කියන්නේ ඒ ජීවමාන බව මෙතන ගන්න කියලා කියන්නේ. ඒ ජීවමාන බව අරගන්නේ කොහොමද කියන්නේයි මම සඳහන් කළේ. ජේතවනාරාමයේ ගන්න තිබුණ අවස්ථාව මෙතනදී ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දුන්නේ දෙවනි අවස්ථාව පින්නතුනි මේ තියෙන්නේ. සර්වඥ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා දෙනවා කියලා කියන්නේ අපිට ලබලා දෙන දෙවනි අවස්ථාව. භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් පේන්නේ නැහැ. නමුත් ධාතු ශරීරයේ අපිට පෙන්වන්නේ ඒ ජීවමාන බුද්ධ කයේ ස්වභාවය. ඒකයි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමන්ට කියන්නේ. හාර මාසයක් ගෙවිලා ගියා භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නොදැක්ක ජීවිතේ මහරජා අනාථ වුණා වගේ තේරෙනවා කියලා. එතකොට රජ්ජුරුව අහනවා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා මගෙත් එක්කම ස්වාමීනි ප්‍රකාශ කළා නේද කියලා. එතකොට සඳහන් කරනවා පිරිනිවන් පාපු බව ඇත්ත. ඒ වුණත් සර්වඥ ධාතුන් වහන්සේලා තියලා ගියා. අබෑටයක් තරම් කුඩා සර්වඥ ධාතුන් වහන්සේ නමක් දකින්නවා කියන්නේ මහරජය ශාස්ත්‍රු ශරීරයේ දැක්ක කියන එකයි කියලා. ශ්‍රද්ධාවන්තයා ඒ ධාතුන් වහන්සේගෙන් මුළු භාග්‍යතුන් වහන්සේම දකිනවා. ඒ ශ්‍රද්ධාවට එන්න කියලා කියන්නේ. එතන මේ කාරණාව පිරිනිවන් පෑවට පස්සේ ඒ ජීවමාන බුද්ධ සංඥාව අරගෙන මහත් වූ ප්‍රයෝජනයක් ලබාගත් තැනැත්තියක් පිළිබඳව අපිට දැනගන්න විමානවත්තු පාළියේ සංග්‍රහ වෙච්ච කාරණාවක්. එතන මේවා එකතු කරන්නේ මහරහතන් වහන්සේලා. ඒ අපි වෙනුවෙන් උන්වහන්සේගේ නුවණින් දැකලා උන්වහන්සේලා ඒ කරුණු දැනගෙන ඒ දෙවියොත් එක්ක කතා කරන මේ කරුණු අපිට කියන්නේ. අපදාන පාළියේ පළමුවෙනි පොතේ 262 වෙනි පිටුවේ තියෙනවා පච්චුපට්ඨාන සංඤක තේරාපදානේ කියලා අපදාන කතාවක්. භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන වඳිනවා වාගේ හැඟීමෙන් වන්දනා කරපු කාරණාවක් තමයි මෙතන කියන්නේ. ඉදර පින්නතිනි පෙර භවයක වන්දනාව මේ භවයේ තමන් වහන්සේට රහත් වෙන්න තරම් හේතු වෙනවා. පෙර භවයක කරපු වන්දනාව මේ භවයේ රහත් වෙන්න හේතු වෙනවා. පින්නතිනි මේ භික්ෂුන් වහන්සේ ඒ කියන්නේ පච්චුපට්ඨාන සංඤක කියන තෙරුන් වහන්සේ පච්චුපට්ඨාන මහරහතන් වහන්සේ පෙර භවයක යක්ෂ සේනාධිපතියෙක් වෙලා ඉපදිනවා. ඒ අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ අත්තදස්සී භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට පිරිනවම් පාලා. මේ යක්ෂ සේනාධිපතියා බොහෝම ධනවත් කෙනෙක්. ඉතාම ඉසුරුමත් කෙනෙක්. එතකොට දැන් මේ කාරණාව අපිට හුරු නැති කතාවක්. ඉතාම ධනවත් යක්ෂ සේනාධිපති.
ආලෝක යක්ෂයා කවුද? ඊටාම ධනවත් යක්ෂ සේනාධිපතියෙක්. දැන් අපිට මතක් වෙන්නේ දැන් ඔය ආලෝක සූත්‍රයේ ආලෝක යක්ෂයා පිළිබඳව කතාව නිකම්ම නෙමෙයි පින්නදෙන අපේ ධර්මයේ ටික තියෙන්නේ. මෙන්න මේ වාගේ කරුණු අපිට නිවැරදි කරගන්න අනිත් එක තමයි විශේෂ කාරණා ධර්මයේ තියෙන්නේ. දැන් අපිට ආලෝක යක්ෂයා කියලා කියහම අපිට මතක් වෙන්නේ කාවද? අපිට මතක් වෙන්නේ උදරයේ නිරාගෙන ආපු ශරීරයේ පුරාම ලෝම වැවිච්ච රතුම රතු පාට තොල්පෙති දෙකක් තියෙන. ඒ තොල්පෙති අග දෙපැත්තෙන් එළියට නිරාගෙන ආපු ලොකු දත් දෙකක් තියෙන. දිගට වැවිච්ච නියපොතු සහිත අති භයානක පෙනුමක් තියෙන පුද්ගලයෙක් නේ අපිට යක්ෂයා කියපු ගමන් ඔළුවට එන්නේ. එතකොට ආලෝක යක්ෂයා කියලා කියහමත් අපිට එහෙම තමයි. නමුත් ආලෝක යක්ෂයා කවුද? ආලෝක යක්ෂයා කියලා කියන්නේ තෞතිසා වැසි පිරිස. සතරවරන් දෙවියන්ගෙන් යක්ෂයන්ට අධිපති ධෘතරාෂ්ට්‍ර දිවි රාජයා. මේ සතරවරන් දෙවියන්ගෙන් යක්ෂයන්ට අධිපති දෙවි මහරජ්ජුරුව යටතේ වෛශ්‍රවණ දිවි රාජය. මේ දෙවි මහරජ්ජුරුව යටතේ ඉන්න පිරිස මේ ඉන්නේ. එතකොට මේ අය තෞතිසා වැසි පිරිස. තෞතිසා වැසි පිරිස කියලා කියහම මේ ඉන්නේ දෙවියෝ. නම යක්ෂ කොට්ටාසයක්. දෙවියන් යටතේ ඉන්න යක්ෂ කොට්ටාසයක්. ඒවට තර්ක විතර්ක ගොඩක් ගොඩනැගෙන්න පුළුවන්. නමුත් ආලෝක යක්ෂයා කියලා කියන්නේ බොහොම ලස්සන ශරීරයක් තියෙන. මන අපෙනුමක් තියෙන. මන ඔටුන්නක් පැලඳගත්ත. නමුත් යක්ෂ සේනාධිපති. මොකද මේගොල්ලෝ ධර්මයෙන් හික්මිච්ච අය නෙමෙයිනේ. මොකද ධර්මයේ ඕන තරම් කියනවා අහවල් යක්ෂයා තමන්ගේ රජ්ජුරුවන්ගෙන් වරයක් අරන් තියෙනවා මිනිහෙක් අනුභව කරන්න. එහෙම යක්ෂයෝ ගැන ගොඩක් කියලා තියෙනවා. ජාතක පාලියේ ගොඩක් දෙනා ගැන කියනවා. ආයුවර්ධන කුමාරයා ගැන අපේ පිටකේ සඳහන් වෙනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ කියලා අපි ගාථාවක් කියන්නේ ආශිර්වාද කරන්න. ඉතින් මේ ආයුවර්ධන කුමාරයා නිසා දේශනා කරපු ගාථාවක්. මේ දරුවා දවස් 7න් මැරෙන්න ඉන්න කෙනෙක්. අම්මයි තාත්තයි බෞද්ධ නෙමේ. නමුත් ඍෂිවරයා ගාවට ගියාම ඍෂිවරයා අම්මටයි තාත්තටයි ආශිර්වාද කරනවා, දරුවට ආශිර්වාද කරන්නේ නැහැ. අම්මා තාත්තා අහනවා ඇයි දරුවට ආශිර්වාද කළේ නැත්තේ? ඍෂිවරයා කියනවා තව දවස් 7යි ජීවත් වෙන්නේ. අනේ ස්වාමීනි මොකක් හරි කරලා දෙන්න, දරුවා බේරලා දෙන්න කියලා. මට ඒක කරන්න බෑ කියලා කියනවා. ඒක කරන්න පුළුවන් කෙනෙක් දන්නවද ස්වාමීනි කියලා අහනවා. මේ මහරිෂිවරයා කියන දන්නවා. සවත් නූර් ජේතවනාරාමේ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. ගිහිල්ලා කියන්න දරුවා බේරලා දෙන්න කියලා. එතකොට කියනවා උන්වහන්සේත් එක්ක අපේ ලොකු සම්බන්ධයක් නැහැ නේ කියලා. දෙදිරි කියන උන්වහන්සේ මහා කාරුණිකයි. අමුතු සම්බන්ධකම් ඕනේ නැහැ. ඕනම කෙනෙකුට ළඟට යන්න පුළුවන්. ගිහිල්ලා කතා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරාම අම්මටයි තාත්තටයි ආශිර්වාද කළා, දරුවට ආශිර්වාද කළේ නැහැ. ඉතින් ආපහු කාරණාව අහපුවහම සඳහන් කරනවා තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ කියලා. පොඩි දවසයි තව තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනාවක් කරනවා, ස්වාමීනි දරුවා බේරලා දෙන්න බැරිද කියලා. පුළුවන් කියලා. මොකද්ද කරන්න ඕනේ? ගෙදර ගිහිල්ලා හදන්න ගිය පිරිත් මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා 12 නමකට ඉතර වැඩි ඉන්නේ. තාත්තා කියනවා ස්වාමීනි මණ්ඩපේ නම් හදන්න. ඊනට මහා සංඝයාත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් නැති හින්දා මං කොහොමද උන්වහන්සේලා වැඩමව ගන්නෙ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කාර්යය මට බාරයි. නුඹ ගිහිල්ලා මණ්ඩපේ හදන්න කියලා. ඊට පස්සේ මණ්ඩපේ හදනවා.
මණ්ඩපය හදලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ මහා සංඝයාට කතා කරලා කියනවා එක දිගට දවස් 7ක් මේ ගෙදර පිරිත් සජ්ජායනා කරන්න කියලා. අන්තිම දවසේ භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. එක දිගට පිරිත් කියවෙනවා භාග්‍යතුන් වහන්සේත් වඩිනවා. දැන් අර යක්ෂයා යක්ෂයෙකුට වරයක් ලැබෙනකොට දිනයක් සහ වෙලාවක් ලැබෙනවා. ඒ දිනේට ඒ වෙලාවට තමන් ගන්න බිල්ල ගන්න ඕන. වෙලාව වැරදුනත් ආයෙ පිළිගන්න බෑ. ඉඳ වෙලා. ඒ කියන්නේ සමහර රජවරු කැලෑවේ ගිහිල්ලා යක්ෂයන්ට අහුවෙච්චාම යක්ෂයන්ට කියනවා අදින් පස්සේ හැමදාම බත්තලියක් එක මිනිහෙක් එවන්නම් මාව නිදහස් කරන්න කියලා. එතකොට ඇවිල්ලා තමන්ගේ අයිට කියහම දැන් ආලෝක යක්ෂයාගේ සිද්ධියත් එහෙම නෙන්නේ. රජුරු අහු වෙනවා බර්ණස් රජුරු. දී එතකොට යක්ෂයාට කියනවා මාව නිදහස් කරන්න හැමදාම බත්තලියක් එක මිනිහෙක් එවනවා කියලා. අන්තිමටදී හිරගෙවල් වල හිටන් මිනිස්සු යවුවානි. මුලින්ම යවන්නේ හිරගෙවල් වල මිනිස්සු. එහෙම එහෙම යවලා අන්තිමට නගරේ කුඩා දරුවෝ නගරෙම කුඩා දරුවෝ ඉවරෙච්චාම රජුරුවන්ගේ පුතා යවන්නේ තියෙනවා. ඉතින් රජුරුවන්ට ජීවිතේ වටිනා පුතාට වඩා ආලෝක කුමාරයාට සංසාරී කරගත්ත ඒ තරම් ලොකු පිනක් තිබුණ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ආලෝක කුමාරයාව අනුභව කරන දවසේ කලින් දවසේ බැරි. ඉතින් රජුරුව ඇවිල්ලා කියහම තමන්ගේ දොරටුපාලයාට විතරයි මේ රහස කියන්නේ. එතකොට දොරටුපාලයා අහන්නේ ස්වාමීනි ප්‍රමාණයක් යක්ෂයාට දැක්කවද කියලා. නැහැ කියනවා. එතකොට කියනවා යක්ෂයන්ට බිල්ලක් දෙන්නම් කියලා කියහම ප්‍රමාණයක් කියන්නේ. එක දවස් 7කට විතරයි දෙන්නේ. එමුණත එක වේලකටයි දෙන්නේ. ප්‍රමාණය නොකියුවොත් ඔවුන් දිගටම බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ දිග කතාවක්. ඉතින් ඒ වගේ වෙලාවක් දිනයක් කාලයක් දන්නවම හරියට මේ කාලෙට වෙලාවට ඒ බිල්ල ගන්න ඕනේ. ඉතින් දැන් දෙවියන්ගෙන් වරයක් අරගත්ත යක්ෂයෙක් තමයි මේ දරුවා බිලිගන්නේ. සතරවරම් දෙවි මරච්චු ඒ කාලේ සෝවාන් වෙලා ඉන්නේ නැති වෙන්නේ. ඔබ දැන් නම් සෝවාන් වෙලා. ඉති වෛශ්‍රවණ දිවි රාජයා සෝවාන් වෙලා ඉන්නේ නැති වෙති මේ වරේ දෙන කන්නේ. ඉතින් ඒ නිසා දැන් 7 වෙනි දවසේ එන්නේ. තව දවස් 7කින් තමයි බිල්ල ගන්න තියෙන්නේ. නමුත් 7 වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේත් එහෙ වඩිනවා. ඉතින් ඒ නිසා දිව්‍ය සේනාව ප්‍රමාණයක් නෑ පිරීලා. දෙවි රැස්සෙලා. දෙවියෝ දැන් යක්ෂයත් දෙවියෙක් තමයි. නමුත් මහේසාක්‍ය දෙවියෝ භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන ඉන්නකොට පේන්නේ නැති වුණාට මිනිස්සුන්ට. මහේසාක්‍ය දෙවියෝ ඉන්නකොට අල්පේසාක්‍යයි කොහොමද පස්සට යන්නේ පේ. ඉතින් එතකොට මෙයාට කාලය වෙලාව නොරදව දරුවා ගාවට එන්න බැරුව යනවා. අයි භාග්‍යතුන් වහන්සේත් ඉන්නවා මහේසාක්‍ය දෙවියෙක් තියෙනවා. ඉතින් එතකොට අර බිල්ල ගන්න තිබිච්ච අවස්ථාව මග ඇරුණා. ඊට පස්සේ මව්පිය වහනවා ස්වාමී දැන් දරුවා කොච්චර කල් ජීවත් වෙනවද කියලා. අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා. ඒ හින්දා තමයි නම තියන්නේ ආයු වඩන කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධ බද්ධාපචාරි. ඒක නිසා කියනවා නිතර වඳින්නේ අභිවාදනය කරන්නේ චත්තාරෝ ධම්මා නිතර සිල්වතුන්ට වඳින්ද කියලා කියන්නේ. සිල්වත් ගුණවත් උතුමන්ට නිතර වඳින්න. එහෙම වඳිනකොට චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ධර්මතා හතරක් වැඩෙනවා. ආයු වන්නෝ සුඛං බලං. ආයුෂයයි වර්ණයයි සැපයයි බලේ. මං කියන්නේ භාග්‍යතුන් වහන්සේට හැමදාම වඳිනවා. ඒ වඳින ආය ලැබෙන සුවය ඔවුන් විතරයි දන්නේ. ඒක තව කෙනෙකුට කියන්න බෑ. කියලා ඉවර කරන්න බෑ. ඒ ශ්‍රද්ධාවෙන් වැඳහම ලැබෙන සුවය. ධම්මපද පාළියේ මේක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අවුරුදු 100ක් ලෝකීය මහජනයාට රෑදවල් දෙකේ යම් කෙනෙක් දන් දුන්නොත්
අවුරුදු 100ක් ලෝකීය මහජනයට කියහම ප්‍රමාණය නිමක් නැහැ. 100ක් අවුරුද්දක් දන් දුන්නහම මොනතරම් කුසලයක් ලබනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඔහු 100ක් අවුරුද්දක් මුළුල්ලේ දන් දීලා ලබාපු කුසලය මගේ ශාසනයේ එක සෝවාන් වහන්සේ නමකට වන්දනා කරාම ලැබෙන කුසල චිත්තේ සොලස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා. සෝවාන් වහන්සේට වඳින පින ඉච්චර නම් භාග්‍යතුන් වහන්සේට වඳින පින කොහොම වෙනවද? ඉතින් ඒ සංඥාවෙන් බුදුන් වහන්සේ වැන්දත් ඇති කියන කාරණාව අපිට මනාව පැහැදිලි වෙනවා. මට්ට කුණ්ඩලී වස්තු ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් අපි සඳහන් කරගෙන හිටියේ මේ පච්චුපට්ඨක සංඥක තේරවපදාන්න යක්ෂ සේනාධිපතියෙක් වෙලා තමයි ඉපදිලා ඉන්නේ. ඉතින් මේ යක්ෂ සේනාධිපතියා ඉපදිනකොට අත්තදස්සී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා මේ යක්ෂයා අඬනවා. සාගර කියලා මහරහතන් වහන්සේ නමක් දකිනවා. යක්ෂයා අඬනවා දකිනවා. එතකොට සාගර මහරහතන් වහන්සේ යක්ෂයා ගාවට එළඹෙනවා. එළඹිලා අහනවා, කින්නු සෝච සීමා භායි, මගේ සහෝදරයා ඇයි ශෝක කරන්නේ කියලා අහනවා. එතකොට මෙයා කියනවා, මම අඳුරු පහනක්, මට හොඳට ධනෙ තියෙනවා, මට හොඳට බලය තියෙනවා, නමුත් ඒවගෙන් ප්‍රයෝජන ගන්න විදිහක් නැහැ. අඳුරු පහනක් වෙලා තමයි ඉපදෙන්නේ. ඇයි තමන් අඳුරු පහනක් කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාලා, මට ලැබුණේ ඊටාම අඳුරු පහනක් කියලා කියනවා. අඳුරු පහනක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතය. නම්දෙන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කොහොමත් මේ පහන අඳුරුයි. ඒ කියන්නේ මට භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා දන් දීලා පින් රැස් කරගෙන ආලෝකමත් වෙන්න දැන් හැටියක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. ඒ නිසා මම අඳුරු පහනක් කියලා කියන්නේ. ඒ නිසා සඳහන් කරනවා, එහෙම හිතන්න එපා සහෝදරය. රහතන් වහන්සේ කියනවා, ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. නුඹ හදන්න චෛත්‍ය. ඒ චෛත්‍ය හදලා ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ ඒ චෛත්‍යයට උපස්ථාන කරන්න කියලා. මේක ඇහුවාම යක්ෂ සේනාධිපතියට ඇති වෙන්නේ දරා ගන්න බැරි සතුට. ඉතින් ඒ නිසා ඔහු චෛත්‍ය හදනවා. චෛත්‍ය හදලා අවුරුදු 5ක් අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කළා වගේ දවසට තුන් වේලෙ ලැබිලා නිතර නිතර මේ උපස්ථාන කරනවා. අපි ආනන්ද හඳුරු උපස්ථායක තනතුරට පත් වුණාට පස්සේ සැතපෙලා නැණි කවදා? සැතපෙන්නේ නැහැ එක දවසක. ඒ කියන්නේ රෑ දවල් දෙකේම සැතපෙන්නේ නැහැ. අපිට හිතෙනවා එහෙම ඉන්න පුළුවන්ද කියලා. නමුත් මහරහතන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේ වසර 40 ගණන් තමන්ගේ පිට මේ විදිහට හේතු කරලවත් නැහැ. යම් තැනක ඉඳගත්තත් කොන්ද ඍජු කරලා තමයි වාඩින්නේ. හේතු වෙලාව. උන්වහන්සේට සත්‍ය පෙන්වීම මොනවත් තිබෙන්නේ නැහැ. අපි හරියට නිදියන්නේ කෙලෙස් නිඳින්නේ. කායික වෙහෙසට වඩා කෙලෙස් නිඳක් අපි ගාව තියෙන්නේ. නිඳට තියෙන තණ්හාවක් තියෙනවා. කෙනෙක් නිදිනවා කියලා කියන්නේ මොහොතකට කායික වෙහස නිමා ගන්නද? ඉතින් අපි කායික වෙහස නිමන්න නෙමෙයි නිදින්නේ. අපි නී වැඩිපුර නිදින්නේ කෙලස් නිින්ද. ඇහැරුණත් අනිත් පැත්ත හැරෙනවා. ඒ වගේ මේ ශාසනයේ නිින්ද අගය කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩියෙන්ම දේශනා කළු ජාගරියානු යෝගයේ වඩන භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මධ්‍යම රාත්‍රියේ සැතපෙලා මධ්‍යම රාත්‍රිය ඉවර වෙනකොට අවදි වෙන්න කියලා. ඒ කියන්නේ රාත්‍රී 10ට සැතපෙන්න ඕනේ. 2ට නැගිටින්න ඕනේ. නැගිට්ටහම ආයේ නිදිමත දැනෙන්න පුළුවන්. අපි එහෙම නැගිටින්න ගියාට ටිකක් අමාරුයි.
පුරුදු කරන්න. දෙකට අවදි වෙලා අවදි වෙච්ච ගමන් ඉඳ ගන්න ඕනේ. අවදි වෙලා වෙලාව බලලා තව විනාඩි 5ක් ඉන්නවා කියලා හිතියොත් අය පැයකට එකමාරකට පස්සේ තමයි අවදි වෙන්නේ. හැබැයි ඇහැරිච්චාම දැනෙන විනාඩි 5ක් ගියා වගේ. මොකද වෙලා බලහම පැයක් විතරවත් ජීවිතා. ඒ හින්දා අවදි වෙච්ච ගමන් ඉඳ ගන්න ඕනේ. ඉඳගෙන ඊළඟට නැගිටලා සක්මන් කරන්න ඕනේ. ඒ නිින්ද කඩා ගන්න ක්‍රමය. ඉන්න භාගිතුන් හසි කොතනව නිින්දාගේ කරන්නේ. මොකද අපි මේ ලෝකෙට ආවි නිදියන්නේ නෙමෙයි සංසාරය ගැන තේරෙනව නම් නිදියන්නේ නෑ. අපිට සසර නොතේරෙන නිසා නිදියන්නේ. ඉතින් එහෙමනම් ආනන්දයන් වහන්සේ කොහොමත් සතපුනේ නෑ. සඳහන් කරනවා එක රැයක් පහන් වෙනකොට භාගිතුන් වහන්සේගේ සුගන්ධ කුටිය වටේට නව වතාවක් ප්‍රදක්ෂිණා කරනවා. ඊට අමතරව සුගන්ධ කුටියාවට මළු අමදින මේ ආදී නොඑක් පිරිසිදු කිරීම කර කර ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ යම් මොහතක මට කතා කරන්න උවමනා වුණොත් බැරි වෙලාවත් අඬ ගන්නකොට මට ඇහුන්නේ නැති වුණොත් කියලා තමයි මේ නිදිමරන්නේ. දෙපාරක් අඬ ගහන්න නම් වෙහෙසෙන්න එපා කියලා මේ නිදිමරන්නේ. පිළිතුර මේ ශ්‍රද්ධාව පුරුදු කරන්න අපිට කොයි කාලයක් යයිද? අඬ ගහන්නේ නැහැ. නමුත් අඬ ගැහුවොත් කියලා තමයි මේ හැරිලා ඉන්නේ. දෙවියන් උතුමන් වහන්සේලාට වඳිනවා කියන එක මොන තරම් පිං සිද්ධ වෙනවද? මං කියන්නේ පිළිතුරේ දන ගහලා වැඳලා මදි කියලා. අපි කොච්චර දුරවලද? නමුත් මේ වාගේ වීරයවන්ත උතුමන් වහන්සේ මේ අක්ෂ සේනාධිපතිය චෛත්‍ය හදල අවුරුදු 5ක් උපස්ථාන කරලා මරණින් මත්තේ දෙව්ලෝ උපදිනවා. දෙව්ලෝ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයත් මනුලෝකේ යනවා. ඇවිල්ලා අපේ ශාසනේ පැවිදි වෙනවා. පැවිදි වෙලා රහත් වෙන්න හේතු වෙන්නෙම එදා චෛත්‍ය ළඟ කරපු වන්දනාව තමයි අරහත්ත්වයට දක්වාම හේතු වෙන්න විපාක දෙන්නේ. එතකොට මේ අවස්ථාව ආද ලබන්න බැරිද? මේ කැප කිරීම කරන්න බැරි වුණා. ශ්‍රද්ධාවෙන් ජීවමාන සංඥාව අරගෙන සෑම ලොට ගොඩ වෙනකොට ගොඩ වෙන්න හිතාගෙන gederin ඉනව නම් මොන තරම් පිනක්ද? ඒ නිසාම සඳහන් කරනවා ශ්‍රද්ධාවන්ත කෙනෙක් gederin එළියට බහැලා gederin ඉඳලා පන්සලට යනකම් පාගමනින් යනවනම් ඔහුට පුළුවන් ඉරියාපතෙන් යන්න. වටපිට අරමුණු කරන්නේ ශ්‍රද්ධාවන්තයෝ එහෙම තමයි. වික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට සක්මන් කරනවද කියලා හොයන්න බෑනේ. සක්මණින් තමයි වඩින්නේ. ඉතින් මේ මාත්‍රිකාව පැය ගාණක් කතා කරන්න වෙන මාත්‍රිකාවක්. කරුණු පැහැදිලි කර කර කතා කරලා. ඉතින් ඒ නිසා අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න ඕන නිසා මේ කරුණු කෙටියෙන් සාකච්ඡා කරන්නේ. අතීතයේ භික්ෂුන් වහන්සේ නමකට කතා කරන්න තියෙන භාවනා කරන වෙලාවයි. කතා කරන්න තියෙන වෙලාව භාවනා කරන වෙලාව තමයි. නැත්තම් කතා කරන්න වෙලාවක් නැහැ. මොකද වෙනත් නිකන් ඉන්න වෙලාවක් නම් වත් පිළිවෙත් වල යෙදිලා ඉන්නේ. අනික හැම වෙලාවකම කිසියම් භාවනාවක තමයි ඉන්නේ. ඉතින් භාවනා කරනකොට තමයි ගිහිල්ලා කතා කරලා තියෙන්නේ. ඒවා මට හිතිලා කියලා නෙමෙයි, ඒවා ධර්මයේ තියෙනවා. ඉතින් එතකොට මම අහන ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නවා. තමන්ගේ සමාධියේ තමන්ගේ භාවනාව බිඳගන්නේ නැහැ. මං කිසියම් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වෙලාවට ප්‍රශ්නෙට උත්තර දෙනවා. දීලා අපහු තමන්ගේ කාර්යය තමයි. තව ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර හම්බෙනවා. ඊට අමතරව මගෙත් එක්ක අල්ලාප සල්ලාප කතා කරන්න, හිතවත්කම් පවත්වන්න, ඇයි හොඳයිකම් කතා කරන්න ඒවට එන්නේ නැහැ. ස්වාමීනි මේක කොහොමද කියලා ඇහුවොත් ඒකට උත්තර දෙනවා. ඒ දෙන්නෙත් මනාව සිහි. ඒ වගේ පිණ්ඩපාතේ වඩින්නේ සක්මණින්ම තමයි වඩින්නේ. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සක්මණ අපි සාමාන්‍යයෙන් යන ගමන. ඒක තමයි සක්මණ. ඉතින් එහෙම වැඩම කරනකොට සඳහන් කරනවා ගෙදර ඉඳලා පාගමනින් නම් එන්නේ පන්සලට. එතකොට සක්මණින් එන්න පුළුවන්. විපතේකින් එන්න පුළුවන්. හැබැයි සඳහන් කරනවා සෑම මළුව ළඟ නතර වෙලා
මළුවට අවතීර්ණ වෙනකොට බුද්ධානුස්සතියට මාරු වෙන්න කියලා. මළුව වැඩ කරන්නේ බුද්ධානුස්සතිය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන සිහිය. විහාරය ඇතුළේ වැඩ කරන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන සිහිය. බෝමළු වැඩ කරන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන අවබෝධයෙන් සිහිය. මළුවට එනකොට විහාරයට ගොඩ වෙනකොට බුද්ධානුස්සතියට මාරු වෙන්න කියලා කියනවා. එතන ඉඳලා එහෙම සිහිය පවත්තන්න කියලා. ඉතින් පච්චුපට්ඨක තෙරුන් වහන්සේ අපේ ශාසනය පැවිදි වෙලා රහත් වෙලා පිරිනිවන්. ධාතුන් වහන්සේ ළඟ කරපු වන්දනාව තමයි ඒකට හේතු වෙන මූලික කාරණාව. තෙරුන් වහන්සේ සඳහන් කරන්නේ චර ධර්මං සුමේදස. මොකටද බාණ්ඩන්නේ? යක්ෂයාට කියනවා. චර ධම්මං සුමේදස. සුමේද කියන්නේ නුවණැත්ත. නුවණැත්ත ධර්මයේ හැසිරෙන්න කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අඬන්න එපා. ධර්මයේ හැසිරෙන්න. ධර්මානුකූලව යෙදෙන්න කියලා කර්ම පැහැදිලි කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නැතත් අදත් භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට තියෙනවා. ඒ සරණ කියලා කියන්නේ බින්දදේ ඒක පුදුම ශක්තියක්. භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබෙනවා කියන්නේ පුදුම ශක්තියක්. ඒක විස්තර කරන්න බැරි ශක්තියක්. භාග්‍යතුන් වහන්සේ අපිව දැක්කේ නෑ නෙමෙයි. අපිට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ හිටපු අය විතරක් දැක්ක කියලා. නෑ පින්නතනේ අපි හොඳට භාග්‍යතුන් වහන්සේ අපිව දකිනවා. දැකලා තියෙනවා. මේ වාඩි වෙලා ඉන්න සියලු දෙනාම දේශනාව කරන මම මේ සංසාරේ තව කොච්චර කාලයක් උපදිනවා. කොයි විදිහට ශ්‍රද්ධාව පිහිටෙනවද? කොයි විදිහට සිල් ගුණ රකින්නවද? මොන ශාසනයේ නිවන් දකින්නවද? ධර්මානු ධර්ම ප්‍රතිපදාවට කොච්චර ලැබිද? හැබැයිම ශ්‍රද්ධාව කොපමණද? ආත්ම වංචාව කොපමණද? මේ සේරම බුදුරජාණන් වහන්සේ දන්නවා. සමහර අයගේ ශ්‍රද්ධාව නැහැ. හැබැයි ඒගොල්ලෝ ශ්‍රද්ධාවයි වගේ පෙනී හිටිනවා. ඒ වගේ ඕන තරම් ඉන්නවා. නම් භාග්‍යතුන් වහන්සේ ඔක්කොම දන්නවා. කියන්නේ මම නිවන් දකින දවස දක්වාම භාග්‍යතුන් වහන්සේ මං ගැන සියලුම තොරතුරු දන්නවා. මට ඊළඟට පහළ වෙන සිත මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ඒකත් දන්නවා. මං දන්නේ නෑ ඊළඟට මට උපදින සිත මොකද්ද කියලා. ඒක රාගසිතක් වෙන්න පුළුවන්, ද්වේෂසිතක් වෙන්න පුළුවන්, මෝහසිතක් වෙන්න පුළුවන්. මම දන්නේ තව ටිකකින් මට උපදින සිත මොකක්ද කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ එකක් දන්නවා. ඒ කියන්නේ ඒ සියල්ල මම කියන තනි පුද්ගලයා පිළිබඳව දැනගත යුතු සියලුම දේවල් දැනගෙන ඉතිරිනවා පන්ති. ඒකනේ අපේ අද පූජාව භාග්‍යතුන් වහන්සේ පිළිගත්ත කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ අහවල් දවසේ මෙහෙම පූජාවක් කරනවා. ආවල් දවසේ මෙහෙම දානයක් පිළිගන්නනවා ධාතුන් වහන්සේ ළඟ. ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේ දකිනවා. දැකලා අපේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට ලැබෙන්න ඕන පින් ප්‍රමාණය අපිට අනුමෝදන් කරලා පිරිනවම් පාලති. ඒක අපි ලබා ගන්න තවත් අවුරුද්දකින් වෙන්න පුළුවන්. නමුත් මං ගැන සියල්ලම දන්නවා. කියන්නේ අපි ඔක්කොම ගැන දන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මම දිහා එක දිගට බලාගෙන ඉන්නවා කියන කාරණාවයි එතකොට හැඟෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ එක දිගට මම බලාගෙන ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකී කළ යුතු නොකළ යුතු දේවල් මොනවද? මම නොකළ යුතු දේවල් නම් කරන්නේ මම තවත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද කියලා ප්‍රශ්නේ තමන්ගෙන් අහන්නේ. ඒ තරම් නිකලෙස් උතුමන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ කාරණා පවා ධර්මයේ තියෙනවා. දේහසා භාග්‍යතුන් වහන්සේ මාව දැක්කේ නෑ එහෙම නෙමෙයි හැමෝම හිතන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ අපි දැකලා තියෙනවා. දේහසා එක දිගට මන් දිහා බලාගෙන ඉන්නවා කියන හැඟීමෙන්ම තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ යක්ෂ සේනාධිපතියට සඳහන් කළා මේ තියෙන ධර්මයේ අඬන්න දෙයක් නැහැ නේ ධර්මානුකූලව හැසිරෙන්න. ධර්මයේ යෙදෙන්න. නුවණැත්ත එහෙම කරනවා ඒකයි චර ධම්මං සුමේදස කියලා කියන්නේ. ඥානවන්තයෝ මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙන්න කියලා.
ඉති ඒ රහතන් වහන්සේ යක්ෂයට එහෙම කීවටේ හරියට අපි ඔක්කොටම කියපු කාරණාව. අද ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න අපිට කිසිම බාධාවක් කිසිම අඩුපාඩුවක් මොකවත් නැහැ. අතීත භික්ෂුන් වහන්සේලා දන්නවා භාග්‍යතුන් වහන්සේ මොන මොහොතේ අපි ළඟ ඉඳීද දන්නේ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ පිරිනිවන් පෑව කාලේ රුක්ෂ මූලයකට ගිහිල්ලා භාවනාවේ යෙදුණා. උන්වහන්සේ ඉස්සරලාම කරන්නේ වෙනත් දෙයක් නැත්තම් යටත් පිරිසෙන් තමන්ගේ සංගල සිවුරට හරි කැලෑවේ වැටිච්ච කොළරොඩු ටිකක් එකතු කරලා දාලා ඒක හොඳට ඔතලා කොට්ටයක් වගේ හදලා පසකින් පනවන ආසනයක්. ඒ ආසනේ පනවන්නේ භාග්‍යතුන් වහන්සේ මොන මොහොතක හරි වැඩි යුතු වැඩේ. ආවට පස්සේ අසුන් පනවන්නේ එන්න කලින් ආසනේ පනවලා ඒ භික්ෂුව භාවනාවට වාඩි වෙනවා කියන්නේ උන්වහන්සේ ළඟ බුද්ධ සංඥාව මොන තරම් උසස් විදියට තියෙනවද? භාග්‍යතුන් වහන්සේ වැඩි කියන විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ මට වැරදුනොත් භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා. මහමොග්ගල්ලාණන් වහන්සේට දවස් 7ක් එක දිගට සක්මන් කරනකොට 7 වෙනි දවසේ දැනෙනවා පොඩි වෙහෙසක්. හැදවල් දෙකම සක්මන් කරනවා. දවස් 7ක් අරහත් වේ ලබන්නේ. 7 වෙනි දවසේ තමයි වෙහෙසක් දැනෙන්නේ. ඒ වෙහෙස දැනෙනකොටම භාග්‍යතුන් වහන්සේ ළඟ. නිගේ ඥාය වෙහෙසයි කියලා වෙහෙස ගැන එතනින් එහාට හිතන්න මුකුත්ම ඉඩක් නැහැ භාග්‍යතුන් වහන්සේ ළඟ. ළඟ නතර වෙලා දේශනා කරන්න මොග්ගල්ලාන. නිදිමත නම් නිදිමත නැති කරන්න මෙන්න මේ ක්‍රම අනුගමනය කරන්න කියලා නිදිමත නැති කරගන්න ක්‍රම ගණනාවක් දේශනා කරනවා. මේ ක්‍රමයෙන් නිදිමත නැති වෙන්නේ නැත්නම් මේක අනුගමනය කරන්න, ඒකෙන් නැත්නම් මේක අනුගමනය කරන්න. එහෙම ක්‍රම කීපයක්ම දේශනා කරලා ඒකකින්වත් සාර්ථක වෙන්නේ නැත්නම් මනසෙහියෙන් මදක් සැතපෙන්න කියලා දේශනා කරනවා. 7 දවසක් නිදි වර්ජිත වෙ ඉන්න තමන්ගේ ශ්‍රාවකයට ටිකක් නිදාගන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. නිදිමත නැතිකරන්න මෙහෙම කරන්න එකකින්වත් බැරි වුණොත් සිහියෙන් ටිකක් සැතපෙන්න කියලා කියන්නේ. ඉතින් එතකොට නින්දට මේ ශාසනයේ තියෙන තැනගෙන තමයි හිතන්නේ තියෙන්නේ. නමුත් ඒ කියන්නේ තමන්ගේ ශ්‍රාවකයා යම් මොහොතක අලස වෙනවද එතකොටම භාග්‍යතුන් වහන්සේ ළඟ. අනුරුද්ධයන් වහන්සේ ඒ වගේම මහා පුරුෂ විතර්ක පිළිබඳව සිහිපත් කරනවා. මහා පුරුෂ විතර්ක ගැන කල්පනා කරනකොට මොකද අනුරුද්ධයන් වහන්සේත් බොහොම උත්සාහයක යෙදෙනවා රහත් බව ලබන්න. රහත් වෙන්න කලින්ම දිවසක් ලැබෙනවා. සක්වළවල් දහසක් විතර බලන්න පුළුවන් දිවසක්. ඒක පෙර පුණ්‍ය ශක්තියෙන් ලැබෙනවා. ඉතින් උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා බෑ රහත් වෙන්න. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මට සක්වලවල් දහසක් බලන්න නුවණක් තියෙනවා. මට දැනුත් සක්වලවල් දහසක් අරමුණු කරලා බලන්න පුළුවන්. ඒත් මට තාම රහත් බව ලැබුණේ නැහැ කියලා. අනේ වෙලාවේ සඳහන් කරනවා අනුරුද්ධ නුඹට සක්වලවල් දහසක් බලන්න නුවණක් තියෙනවා කියලා නුඹට හිතෙනවා නම් ඒ සිතුවිල්ල නිසාම නුඹ රහත් වෙන්නේ නැහැ කියලා. හේතු මානෙ තියෙනවා. තාම නුඹ මානෙ සහිතයි කියලා කියන්නේ ඇයි? මට සක්වලවල් දහසක් බලන්න නුවණක් තියෙනවා කියන මානෙ තියෙනවා. ඒ මානෙ තියෙන තාක් නුඹ රහත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ සිතුවිල්ල තියෙන තාක්. දැසි තීරණය කරන්නේ සිටෙල නැති කරන්න. ඉතින් මහා පුරුෂ විතර්ක මෙනෙහි කරනවා. මේ මහා පුරුෂ විතර්ක හතක් මෙනෙහි කරනවා. හතක් මෙනෙහි කරලා වැටෙන්නේ හතයි. ඒත් එක්කම භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳලා 8 වෙනි මහා පුරුෂ විතර්කේ කියලා දෙනවා. ඒ කියන්නේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන හැම මොහොතෙම පේනවා. බලනවා. සසරින් මිදෙන්නේ යම් කෙනෙක් වීරිය වඩනවා නම් අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ ඔහුට එදා වගේම ආදත් ශක්තියක් වෙනවමයි. හැබැයි වීරිය වඩන පුද්ගලයාට විතරයි.
එහෙම වීරිය වඩන්නාට මාර්යාගෙන් බලපෑමක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ ඒක පවයවත් කරනවා. එක දවසක් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ දේශනා කරනවා. මහණෙනි මේ භාවනා ක්‍රමය හරියටම වැඩුවොත් දවස් 7ක් රහත් වෙනවා කියලා සඳහන් කරනවා. අනාදිමත් කාලයක් සංසාරේ නොලැබුණ රහත් බව දවස් 7ක් ලැබෙනවා නම් කවුද එපා කියන්නේ? ඒ නිසා භික්ෂුන් වහන්සේලාට මේක සඳහන් කරාම එක භික්ෂුන් වහන්සේ නමක්වත් අහන්නේ නැහැ. ස්වාමීනි කොහොමද ඒක වඩන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආරම්භු කරලා බලනවා මෙච්චර කියලා මේක වඩන්නේ කොහොමද කියලා ඇයි මුන්නහසලා අහන්නේ නැත්තේ කියලා. සියලු දෙනාගේම හිත මායාලල තියෙනවා. ආණ්ඩ දෙන්නේ ආණ්ඩේ හැංගෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ආරම්භු කරනවා මාරයා ඉවත් කළොත් මේ කවුරුවත් මගෙන් මේ භාවනා ක්‍රමය ගැන අහයිද කියලා. ඒත් අහන්නේ කවුරුවත්. ඒ නිසා තීරණය කරනවා එහෙනම් මාරයා ඉවත් කරන එකේ තේරුමක් නැහැ. මාරයා ඉවත් කරහමත් අහන්නේ නැත්තම් දැනුත් මාරයා අහන්න දෙන්නේ නැත්තම් ඉතින් ඉවත් කෙරුවත් අහන්නේ නැත්තම් මාරයා ඉවත් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැබෑම ශ්‍රද්ධාවෙන් සංසාරයෙන් එතර යන්න වීරිය වඩන කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ ශක්තියක් වෙනවා මිස ඉතින් එහෙම උවමනාවක් නැති කෙනෙකුට ශක්තියක් වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව නැති උවමනාව නැති අයට අදත් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය අපිට තියෙනවා කියන එක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති නිසා වුන්ට භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලම තමයි. නමුත් ශ්‍රද්ධාවන්තයාට භාග්‍යතුන් වහන්සේ තාමත් ළඟ ඉන්නවා. ඒකයි මං කියේ භාග්‍යතුන් වහන්සේගේ ඒ උපකාරය නැත්නම් ජීවමාන බුද්ධ සංඥාව කියන එක මහ ලොකු ශක්තියක් කියලා. ඒ ශක්තිය ජීවිතේ පුරාම ළඟ තියෙනවා. ඒ නිසා සමහරලාට වුන් කියන දේවල් සමහර කෙනෙක් පිළිගන්නේ නැහැ. නමුත් තමන්ට දැනෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය කොච්චරද කියලා. ඊළඟට පින්නතුනි මේ කාරණාව තවත් දිගට පැහැදිලි කරනකොට පොළින්තූපිය මහරහතන් වහන්සේගේ කතාව තවත් හරි වටින කාරණාවක්. මොකද මේ පොළින්තූපිය මහරහතන් වහන්සේගේ කතාව අපේ ශාසනයේ තවත් එක මහරහතන් වහන්සේ නමක්. පොළින්තූපිය මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් නෙමෙයි අබුද්ධෝත්පාද කාලයක ශ්‍රාවකයෝ දහස් ගණන් ඉන්නේ. ඉතින් තමයි ශිෂ්‍යෝ දහස් ගණන් තියාගෙන ඉන්නේ. මහ ඍෂිවරේ මේ මහ ඍෂිවරයා එදා ඊටාම උසස් මේ ඍෂිවරුන්ගේ සීලය ආරක්ෂා කරන කෙනෙක්. ඒ නිසා මේ ඍෂිවරයාට ගිහිල්ලා වඳින්න කෙනෙක් නැහැ. මොකද සියලු දෙනාට උඩින් මේ ඍෂිවරයා ඉන්නේ. අන්‍ය වූ සියලු දෙනාම ඍෂිවරයාට වඳිනවා. ඍෂිවරයා කල්පනා කරනවා හැමෝම මට වඳිනවා. මං කාටද වඳින්නේ? මගෙන් වැඳුම් ලබන්න කෙනෙක් නැද්ද? අභිඥාලාභීනි. මගෙන් වැඳුම් ලබන්න කෙනෙක් නැද්ද? අන්න එතකොට මේ ඍෂිවරයාට පහ මතක් වෙනවා. ලෞතර බුදුරු පහළ වෙනවා ලෝකේ. සියලු දෙනාටම වඩා ඉහළයි භාග්‍යතුන් වහන්සේ. ඒ භාග්‍යතුන් වහන්සේ රාජාධිරාජයි. ඒ භාග්‍යතුන් වහන්සේ දේවාති දේවයි. ඒ භාග්‍යතුන් වහන්සේ සක්‍රාති සක්‍රයි. ඒ භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මාති බ්‍රහ්මයි. රාජාධිරාජයි කියන රජුන්ට රජයි. දේවාති දේවයි කියලා කියන්නේ දෙවියන්ට දෙවියෙක්. සක්‍රාති සක්‍රයි කියලා කියන්නේ සියලුම සක්‍ර දේවේන්ද්‍රවරුන්ට උසස් සක්‍රයි. බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා කියන්නේ සියලුම බ්‍රහ්ම රාජවරුන්ට අති උසස් බ්‍රහ්ම රාජයෙක්. එන උන්වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ. උන්වහන්සේ කාටවත් දෙවනි වෙන්නේ නැහැ. එහෙනම් අද මටත් වඳින්න කෙනෙක් නැහැ. නමුත් මගේ වන්දනාව ලබන උන්වහන්සේ සුදුසුයි.
අන්න එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැලි වලින් චෛත්‍යයක් හදලා චෛත්‍යයක් හදනවා වැලි වලින් ඉර්ධියෙන් අදිෂ්ඨාන කළ රන් කිනිහිරි මල් 3000ක් හොයාගෙන 10 ගණන් තමන්ගේ ශිෂ්‍යයෙක් එක්ක වැලි වලින් ගොඩනගාපු චෛත්‍යයට රන් කිනිහිරි මල් 3000ම පූජා කරනවා පූජා කරලා තමන්ට වඳින්න කෙනෙක් නැති හින්දා භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා මේ වැලි සෑයට දන ගහලා වදිනවා මේ උසස් බ්‍රාහ්මණය ඍෂිවරයා අති දීර්ඝ කාලයක් සුගතියේම උපදිනවා මේ ඇති වෙච්ච පුණ්‍යවන්ත සිතුවිල්ල සුගතියේම උපදිනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙ උපදිනවා ඉපදෙන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත පවුලක ඒ පවුලේ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ මේ දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙනේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බුදුමැදුරක් හදාගෙන කරඬුවක් තියාගෙන ඒ කරඬුවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන ඒ කරඬුවට වදිනවා එතකොට භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ කොහෙද ධාතුන් වහන්සේ මේ කරඬුවේ වැඩ ඉන්නේ කපටික ධාතුන් වහන්සේලා. මොනවද කපටික ධාතුන් වහන්සේ කියන්නේ? එතන භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරපු දේ. එතන මේ කරඬුවේ වැඩ ඉන්නේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පොත්තක්. ඒ පොත්ත රන් කරඬුවක තියාගෙන මේ අම්මයි තාත්තයි ජීවමාන බුදුරජාණන් වහන්සේට වඳිනවා වගේ හැමදාම වඳිනවා. ඒ විතරක් නෙමෙයි පුද පූජාවල් පවත්වනවා. පසළොස්වක පෝය දවසේ අම්මයි තාත්තයි හැන්දෑවේ පටන් ගත්තාම එළි වෙනකම්ම වදිනවා. පොඩි පුතා මේ කරඬුව දිහා බලාගෙන ඉන්නවා. ඒ කරඬුව දිහා බලාගෙන ඉන්නකොට එදා සෑයට වැඳපු පින ඉස්තු වෙනවා. අවුරුදු 7න් රහත් වෙනවා කරඬුව දිහා බලාගෙන. අන්නේ රහතන් වහන්සේට තමයි පුලින තූපීය මහරහතන් වහන්සේ කියන්නේ පුලින කියන්නේ වැලි වලට වැලි වලින් සෑයක් කරලා වැඳපු රහතන් වහන්සේ. දැන් තේරෙනවද භාග්‍යතුන් වහන්සේ ඇතත් දැන් මේ අබුද්ධෝත්පාද කාලයක මේ සෑය හදලා මේ පූජාව කරන්නේ. ඒ ජීවමාන සංඥාව කොච්චරද කියලා. ඒ සංඥාවේ තියෙන ශක්තිය. ඉතින් අදත් ඒ ජීවමාන සංඥාව අරගෙන කටයුතු කරන්න කියලායි. භාග්‍යතුන් වහන්සේ අර පළමුවෙනි අවවාදයෙන් කියන්නේ. මාව අතීතයට ගියා කියලා හිතන්න එපා. නුඹේ ශාස්ත්‍රඥ වහන්සේ අතීතයට ගියා කියලා හිතන්න එපා කියලා. ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න තව මේ පිටකේ පුරාම පින්නතුනි ඕන තරම් කරුණු තියෙනවා. ඒ වගේ තවත් වටිනා කාරණාවක් පැහැදිලි කරන තැන අනේක වර්ණ කියන විමාන වස්තුව. අනේක වර්ණ කියන දිව්‍ය පුත්‍රය. කොයි විදිහෙන්ද ඒ වගේ සම්පත්තියක් ලැබුවේ දෙව්ලොව උප්පත්තිය ලැබුවේ කියන කාරණාව මේ අනේක වර්ණ විමාන වස්තුව අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවෙම සඳහන් වුණ විමාන කතාවලින් එකක්. එහෙනම් මා පුදුම විශේෂත්වයක් දරනවා. අනේක වර්ණ විමාන වස්තුව, මහා රත විමාන වස්තුව, චූල රත විමාන වස්තුව භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නකොටම භාග්‍යතුන් වහන්සේ අනුමත කළා. අනේක වර්ණ විමාන වස්තුවත් මාමගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙ වැඩියහම එක දිව්‍ය රාජයක එක දවසක් තෞතිසාවිදි මුණ ගැහෙනවා. ඒ දිව්‍ය රාජයාගේ තියෙන ආශ්චර්යය මෙපමණයි කියලා කෙලිවර කරන්න බෑ අපිට. ෂඩ්වර්ණ රශ්මියෙන් බැබලෙනවා. යම් කෙනෙක් දැක්කහම හිතේ දුක, ශෝකය, සන්තාප, කනගාටුව තියෙන කෙනෙක් මේ දිව්‍ය පුත්‍රයා දැක්කොත්
දැක්ක ගණන් ඒ ශෝක ගින්දර නිමිලම යනවා. අනුන්ගේ හිතේ තියෙන දුක නිමන්න තරම් ඒ රූපය ඒ තරම්ම ලස්සන. මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩලා ඉන්නවා දැකලා ඇවිල්ලා දන ගහලා වඳිනවා. දන ගහලා වැඳහම රහතන් වහන්සේ අහනවා මොන වගේ පින්කමක් කරලද මේ වාගේ ආශ්චර්යමත් උනේ කියලා. රහතන් වහන්සේ ආපු හැටි සඳහන් කරන විමානවත් පාදේ. අනේක වන්නං දරසෝක නාසනං විමාන මාරුයිහ අනේක චිත්තං පරිවාරිතෝ අච්චරා සංගණේන සුනිච්චිතෝ භූපතිව මෝදසි. අනේක වන්නං ඉතාම ලස්සන වර්ණයි. දරසෝක නාසනං දකින ඕනෑම කෙනෙකුගේ ශෝකය නැසෙනවා. විමාන මාරුයි අනේක චිත්තං නුමේ විමානයත් ඒ තරම්ම විචිත්‍රයි. පරිවාරිතෝ අච්චරා සංගණේන සුවිශාල දෙව් පිරිසක් නුඹව පිරිවරාගෙන ඉන්නවා. සුනිච්චිතෝ භූපතිව මෝදසි ඔවුන් හරි සතුටින් නුඹට වඳින්නේ රජුට වඳිනවා වගේ. සමස්ස මෝ නත්ති කුතෝ පනුත්තරෝ යසේන පුඤ්ඤේන ච ඉද්ධියාච සබ්බේව දේවා තිදස ගණා සමිච්ච තන්තං නමස්සාමි සසින්වදී සඳහන් කරනවා. සමස්ස මෝ නත්ති කුතෝ පනුත්තරෝ යසේන පුඤ්ඤේන ච ඉද්ධියාච යසසින්ද පිනෙන්ද ඉර්ධියෙන්ද සියලු දෙනාම අභිභවනය කරලා නුඹ ඉන්නේ හැමෝටම වඩා උඩින් ඉන්නවා. සබ්බේව දේවා තිදස ගණා සමිච්ච සියලු දෙවිවරු තන්තං නමස්සාමි සසින්ව දේවෝ ඒ දෙවියෝ නුඹට වඳිනවා. නුඹ කවුද? නුඹ මොනවද කළේ මේ මනුස්ස ලෝකේ? ඒක පැහැදිලි කරන්න කියලා කියනවා. ඒක සඳහන් කරනවා අහං බදන්ති අහුවාසි පුබ්බේ සුමේද නාමස ජිනස්ස සාවකු ස්වාමීනි මේට මහා කල්ප 30000කට කලින් මේ ලෝකේ පහළ වුණා සුමේද කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. සුමේද නාමස ජිනස්ස සාවකු කියලා කියන්නේ මං උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා හිටියා. කෙනේ සාසනේ මං මහණ වුණා. පුතුජනෝ අනවබෝධෝ හමස්මි සෝ සත්ත වස්සානි පරිබ්බජිස්සාහං. අවුරුදු 7ක් මං ඉතාම පිරිසිදු සිල් රැක්කා. 7 අවුරුද්දක් එච්චර හොඳට සිල් රැකලවත් මට ලැබුණේ නෑ කිසිම මාර්ගයක් ඵලයක්. ඒකයි කියන්නේ සෝ සත්ත වස්සානි පරිබ්බජිස්සාහං. පරිබ්බජිස්සාහං අවුරුදු 7ක් පැවිදි වෙලා හිටියා. පුතුජනෝ අනවබෝධෝ හමස්මි ඒ අවුරුදු 7ේම මං පෘතජ්ජනෙක් වෙලාමයි හිටියේ. ස්වාහං සුමේදස්ස ජිනස්ස සත්තුනු පරිනිබුතස්ස ගතින්නතාදින්නු. මේ කාලේ සුමේද භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා රතනමය චෛත්‍යයක් හදලා තිබ්බා. ඒ චෛත්‍ය මැණික් වලින් හදලා තිබ්බා. රතනුච්චයන් හේම ජානේන චන්නම්. ඒ රතනමය චෛත්‍ය රත්තරන් දැලකින් වහලා තිබ්බා. වන්දිත්වා තූපස්මින් මනං පසාදයි. මම මේ චෛත්‍යයට හිත පහදවාගෙන වැඳා. අවුරුදු 7ක් මහනකම කරන මාර්ගයක් ඵලයක් නොලැබිච්ච නිසා සිවුරු එන්නේ. සිවුර අත්හැරියට ශ්‍රද්ධාවත් හැරියේ නැහැ. එක දිගටම මම චෛත්‍ය ළඟ චෛත්‍ය උපස්ථාන කළා. මලු වැමදුව සුවඳ පිරිබර කළා. මල් ආසන පිරිසිදු කළා. වඳින්නේ මිනිසුන්ට පහසුකම් හැදුවා. ඒ විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ වඳින එකේ වටිනාකම මම ඒ මිනිසුන්ට කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ ඒක තමයි මම කරපු දේ. ආපහු කියන්නේ ධාතුන් වහන්සේ උපස්ථාන කරපු කතාව. අන්න ඒ පිණෙන් මම දෙව්ලොව ඉපදුනා. දෙව්ලොවින් චුත වෙලා මම ආපහු දෙව්ලොවට එනවා.
මනුලවත් උපදිනවා ආයෙත් දෙව්ලොවට එනවා. මහා කල්ප 30,000ක්ම මේ විදිහට තමයි මගේ ගමන ගිහින්. පෙර කරන ලද පිණි අවශේෂ භාගයේ තවත් තියෙන නිසා ගෞතම භාග්‍යතුන් වහන්සේ මනුලව පහළ වෙන කාලෙත් ස්වාමීනි මම ආයෙත් දෙව්ලොව. දර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ තමයි මොග්ගල්ලාණන් වහන්සේට මේ දිව්‍ය රාජ්‍ය හම්බ වෙන්නේ. මේ කාලේ මේ දිව්‍ය රාජ්‍යයේ නම තමයි අනේකවන්නේ. මහා කල්ප 30,000කට කලින් ධාතුන් වහන්සේට කරපු පූජාවේ පින තාමත් තියෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපි අත්හැරලා ගිහිල්ලා නෑ. භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් විතරයි අපිට අත්හැරලා තියෙන්නේ. ධාතු ශරීරය අපිට දීලා ගිහිල්ලා තියෙනවා. පුණ්‍යවන්තයෝ ඥානවන්තයෝ මේ අවස්ථාවෙන් අද නිමක් නැතුව පලනවා. ඒක හඳුනාගත් අය බොහොම ටිකයි. හඳුනාගත් අය එකෙන් මනාව පලනවා. ඒතර නිවැරදිව භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න භාග්‍යතුන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න යම් කෙනෙකුට අද උවමනාව තියෙනවා නම් ඔහු මුලින්ම භාග්‍යතුන් වහන්සේ හඳුනන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ හඳුනන්නේ නැතුව සරණ යන්න හරියම හරි. මොකද මේ ලෝකේ බුදුන් සරණ යනවා තරම් අමාරු වැඩ මට හිතෙන්නේ තවත් නැහැ කියලා. අපිට අමාරු වැඩ වුණ තරම් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොට වඩා අමාරු බුදුන් සරණ යන්න. හේතු අපිට භාග්‍යතුන් වහන්සේ ගැන ඕන තරම් සැකමත් වෙන්න. අන්නේ සැකයට තමයි අපි විතිකිච්ඡාව කියලා කියන්නේ තියෙන්නේ. යම් කෙනෙක් අති උතුම් ආර්ය මාර්ගඵලයෙන් පළමුවෙනි මාර්ගඵලයේ සෝවාන් ඵලය ලබන්න නම් නැති කළ යුතු සංයෝජන තුනක් ගැන අපි කතා කරනවා. ඒ සංයෝජන අතර තියෙනවා විතිකිච්ඡා. බුද්ධ ආදී අටතන පිළිබඳව සැකය කියලා තමයි මේකට කෙටියෙන් හඳුන්වන්නේ. කාරණා අටක් ගැන සැකයි. ඒ සැකය දුරු වුණොත් විතිකිච්ඡාව නැතුව යනවා. ඒ සැකයේ මුලින්ම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන සැකය. මොනවද සැකය? බුද්ධත්වයේ සැකයිද? අපිට බුද්ධත්වයේ සැක නැහැ. සමහර කෙනෙක් නම් කතා කරනවා එහෙම කෙනෙක් හිටියද නැද්ද කියලා දන්නේ නැහැ කියලා. සමහර කෙනෙක් තාමත් මහබෝසතාණන් වහන්සේට උනා සිද්ධාර්ථ කියලා කතා කරන්න කිසිම බයක් නැහැ. මොනතරම් සිද්ධාර්ථ කියලා කියනවා. නම් සිද්ධාර්ථ කියලා කියන්නේ අපිට තියෙන අයිතිවාසිකම මොකක්ද? අපිට තියෙන සුදුසුකම මොකක්ද? හරියට නිකන් ගුරුවරයා ගෝලයාට කතා කරනවා නම කියලා. මහා කල්ප අසංඛ්‍ය ගානක් පාරමිතා පුරලා ලෞතර බුදු වෙන්න ලෑස්ති වෙන මහබෝසතාණන් වහන්සේටත් අපි යාළුවාට කතා කරනවා වගේ සිද්ධාර්ථ කියලා කතා කරන්නේ මට තේරෙන්නේ නැහැ දිව නෙමෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ කියන්නේ කවුද කියලා තේරෙන්නේ නැති. තේරෙන්නව නම් එහෙම කතා කරන්න බෑ. මහා මායා කියලා වුණ තරම් කියනවා. හරි නිකන් තමන්ගේ කෙනෙකුට කතා කරනවා යාළුවෙකුට කතා කරනවා යසෝදරා කියලා කියන්නේ කිසිම බයක් නැහැ. මහබෝසතාණන් වහන්සේ කොච්චර කල් පිළිපදිනවද? පිරිනිවන් පාන්න ගිහිල්ලා අවසර ඉල්ල ගන්නකොට යසෝදරා මහ රහතේ තෙරණින් වහන්සේම අහනවා බුදුරජාණන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ මුලින්ම බුදුබව ප්‍රාර්ථනා කරනකොට මම ළඟ හිටියා මතකද කියලා. ඒ කියන්නේ මහා කල්ප 16,000ක් බලන් පුළුවන්කම තිබිලා තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේට මහා කල්ප අසංඛ්‍ය 16. මහා කල්ප අසංඛ්‍ය 16ක් බලන්න පුළුවන්කම තිබිලා තියෙනවා. 16,000. සරියුත් මහ රහතන් වහන්සේට බලන්න පුළුවන්කම තියෙන මහා කල්ප අසංඛ්‍ය 100,000. ඒ කියන්නේ යශෝදරා මහ රහත් මෙහෙණින් වහන්සේට
මහා කල්ප අසංඛ්‍ය 16ක් අතීතයේ බලන්න නුවණක් තිබුණා කියලා. මේ කියන්නේ එච්චර ඈත කතාවක්. ඉතින් ඒවන මහා උත්තමවන්ට වර්තමානයේ නම කියලා කතා කරනවා කියන එක මම හිතන්නේ තරම්. ඒ තරම්ම නෙමෙයි කොහොමත් සුදුසුනේ. එහෙම කතා කරන සමහර අය මහබෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ගැන සමහරලාට සැක කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වට එහෙම කෙනෙක් හිටියද දන්නේ නැහැ. ඉතින් එහෙම කතා කරන මිනිස්සු අතර භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක නැතුව භාග්‍යතුන් වහන්සේ පිළිගන්නේ මං හිතන්නේ සංසාරේ ලොකු කිනක් තියෙනවා. පුණ්‍යවන්තයෝ මේ සංසාරේ තරණේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සඳහන් කරාම හුඟක් අයට සැකමතු වෙනවා. ඒ වර්තමානයේ අය මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට අපි කතා කරන්නේ පුරිස ධම්ම සාරතී කියලා ගුණයක් තියෙනවා. සමහර අය කියනවා කියවෙනවා පුරුෂයන් දමණය කරන්න හැකියාවක් තිබුණට ස්ත්‍රීන් දමණය කරන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. පුරුෂ ධම්ම සාරදී කියන්නේ ඒක. පුරුෂෝ විතරයි දමණය කරන්නේ. ස්ත්‍රීන් දමණය කරන්න බැරි හින්දා තමයි කිංචි මාණිකාව වගේ අය එහෙම කරදර කරන්නේ. මොනවාගේ නුවණකින් කතා කරනවද එහෙම දේ? නමුත් ධර්මයේ ගැන ප්‍රඥාව නැතිම නිසා වචනයක් අල්ලගෙන එහෙම කතා කරනවා. ඒ වාගේ අය ජීවත් වෙන සමාජයක්. ඒ නිසා දස බලධාරී කියලා කියහම වචනේ කිව්ව මිසක් කාය බල 10ක් ඥාන බල 10ක් ලැබුණේ කොහොමද? ඒ බලේ කොහොමද කියලා කියහම සැකයි. නිකාය බල නම් දේශනාවල් වලින් අපි ඇයි දැන් ඕන තරම් අහලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ පුරුෂෝ කෝටි 10000ක ශක්තිය. එහෙම නැත්නම් චද්දන්ත කුලයේ ඇත්තනම් 10 දෙනෙකුගේ ශක්තිය. තමන් තනියම තමන්ගේ හිත ඇතුලේ විමසලා බලන්න. මිනිස්සු කෝටි 10000ක ශක්තිය පියවි බුද්ධ ශරීරයේ තිබුණා කිව්වොත් ඇත්තටම මට ඒක පිළිගන්න පුළුවන්ද කියලා තමන් තර්ක කරලා බලන්න. ඒ පිළිගැනීම පිළිබඳව සැකයක් උපදිනවා නම් තාම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න තරම් සුදුසුකමක් නැහැ. මොකද මට තාම සැකයි. ඉතින් ඒක මූලාශ්‍රත් එක්ක කියලා තියෙනවා. ඒ විදිහට ශක්තිය ලැබෙන්නේ කොහොමද කියලා. සැකේ මත කටයුතු කරන්න නැතුව එහෙම ශක්තිය ලබන්න පුළුවන්ද? කොහොමද ඒ ශක්තිය ලැබලා තියෙන්නේ කියලා ධර්මය තුළින් කරුණ හොයන්න ඕනේ සැක කරනවට වඩා. ඉතින් මූලාශ්‍ර වලින් කරුණ පැහැදිලි කරලා තියෙනවා මේ ශක්තිය ලබන්නේ කොහොමද කියලා. අන්න දෝ බල දෝ හෝති. ආහාර දුන්නහම හම්බ වෙන්නේ ශරීර ශක්තිය. ඉතින් මේ කාරණාව පදනම් කරගෙන මහබෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව සිහිපත් කර කර කල්පනා කරන්න ඕනේ. එහෙනම් මේ කරලා තියෙන දන් දීම් වල හැටියට මේ ශක්තිය මදි කියලා තමයි හිතන්නේ. ශක්තිය අවශ්‍ය ප්‍රමාණය තමයි තියෙන්නේ. නමුත් එතකොට අර සැකයේ දුර වෙනවා. අපිට තේරෙන්නේ නැහැ කෙනෙක් දානයක් දෙනකොට දරා ගන්න බැරුව මේ මහ පොළොවේ උල්ලන්නේ කොහොමද කියලා. අපි දන් දෙනකොට පොළොව හෙල්ලෙන්නේ කොහොමද? එහෙම පොළොව හෙල්ලෙන්න කෙනෙකුට දන් දෙන්න පුළුවන් නම් ඒ දානේ කොහොමද දෙන දානයක් වෙන්නේ? වෙසන්තර මහරජුගේ අවසන් තන් දෙනකොට මේ මහ පොළොව කී පාරක් කම්පා වෙනවා? මහ කල්ප අසංඛ්‍ය ගාන ප්‍රගුණ කරගෙන ආපු දානි ශක්තිය. ඉතින් ඒ වගේ මූලාශ්‍රෝලින් එන්න ඕනේ මේ ශක්තිය සකන කරන්න. සර්වඥතා ඥානය ගැන සැකයි. නිකන් හිතන්නකෝ මේ වාඩි වෙලා බණ අහන ඔබ පිළිබඳව ඔබේ සියලුම තොරතුරු භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා කියහම සැක නැද්ද කියලා. මම ඉපදිලා දැන් අවුරුදු 30-40ක් මං ගැන කොහොමද භාග්‍යතුන් වහන්සේ දන්නේ කියලා අපිට තර්ක එන්නේ නැද්ද?
තියාතලයක් නෙමෙයි අනාගතයේ උපදින ආත්ම කෝටි ගානකට එහා පැත්තේ මම ගැන දන්නව සරුවඥතා ඥානීය කියන එක වැටහෙන්නේ නැති හින්දා තමයි අපි කියන්නේ සැක උපදින. එතකොට එහෙනම් කාය ශක්තිය සැක උපදින. සරුවඥතා ඥානීය ගැන සැක උපදින. රූප సౌందර්ය ගැන සැක උපදින. ශරීර ප්‍රමාණය ගැන සැක උපදින. අපි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ බුද්ධ වංශ අට කතාවෙම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේලාගේ ශරීර ප්‍රමාණ කොහොමද තිබුණේ කියලා. ඒ පැහැදිලි කරගෙන කරගෙන එනකොට අපේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය පැහැදිලි කරන්නේ 18 රියනක් උසයි කියලා. ඒතකොට මේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේලාගේ ශරීර ප්‍රමාණ වලින් මිටිම ශරීර ප්‍රමාණය තියෙන අපේ භාග්‍යතුන් වහන්සේ. උදායිෂ අඩුමත් අපේ භාග්‍යතුන් වහන්සේගේ. ඉතින් ඒකටත් එක්ක කාලයටත් එක්ක අනුව තමයි ඒ උස තීරණය වෙන්නේ. මිනිසුන්ගේ ආයුෂ දීර්ඝ කාලවල උපදිනකොට ශරීර ප්‍රමාණවලුත් හරි ලොකුයි. ඉතින් 18 රියන් භාග්‍යතුන් වහන්සේ උසයි කියලා කියහම සැක උපදිනවද කොච්චර දෙනෙකුට? ඒ වගේ කාරණාවලට කී දෙනෙක් බනිනවද? එතන මේක අපේ පිටකේ මූලාශ්‍රයක් තියෙනවා කියලා පෙන්නහම ඒ මූලාශ්‍රය පිළිගන්න බැරි නම් මේ මිනිසයා කොහොමද ධර්මය පිළිගන්නේ? අපේ ග්‍රන්ථ විශ්වාස නොකරන කෙනාට ධර්ම විශ්වාස කරන්නේ කියලා. අපිට ධර්මයේ අද තියෙන මේ ග්‍රන්ථ ටිකේදී. ඉතින් ඒ ග්‍රන්ථයේ කෙනෙකුට විශ්වාස නැත්තම් එතකොට ඔහු මේ ධර්මය පිළිගන්නවා කියලා මොන ග්‍රන්ථවලින්ද පිළිගන්නේ? ඒ වගේ සැක උපදින තැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන සැකයි. ඉතින් එහෙම සැකයි උපදිනවනේ ඕන තරම්. අපිට නැතිකොට අපිට හිතෙනවා එහෙනම් කොහොමද හැමෝම අනික් අයට තියෙන්නේ කියලා. මේ වෝල්ද රෝම ධාතුන් වහන්සේ පිළිබඳව එහෙම පෞගී කාලෙත් එහෙම කතා කළා. සැක උපදිනවා. ඉතින් හිතෙනවා අපේ ශරීරේ මෙහෙම ලෝම ගස්සෙන්නේ නැත්නම් එහෙම එන්න බෑ කියලා. ඒ හැම හැම සැකයක්ම තිසරණයට තමයි බාධා කරන්නේ. මෙවර තමයි කියන්නේ විතිකිච්ඡා කියලා. ඒ විතිකිච්ඡාව තියෙන තාක් කල් පින්නතුනි අපි කවදාවත් සසරින් මිදෙන්නේ නැහැ. යම් දවසක ඒ විතිකිච්ඡාව නැති වෙන්න ඕනේ. අන්න එදාට තමයි තෙරුවන් සරණ යන්න පුළුවන් වෙන්නේ. ඉස්සරලම තියෙන තිසරණ යම් කෙනෙක් නිවැරදිව තෙරුවන් සරණ ගියා නම් ඔහු මේ ලෝකේට මහ කල්යාණ මිත්‍රය. තිසරණ විතරක් තියෙනවා නම් ඔහුද මේ ලෝකේට මහ සත්පුරුෂයෙක්. ඉතින් ඒකට එක මූලාශ්‍රයක් විතරක් කාල වේලාවත් එක්ක මතක් කළු. නිවැරදිව තෙරුවන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් දන් දුන්න කෙනාට මතු සංසාරෙට අනාගත ජීවිත අසංකේයයක් ආහාර හිග නැහැ කියලා නිසඳහන් කළා. ඒ තිසරණ තියෙන කෙනෙකුට දන් දුන්නා. ඉතින් එතකොට තිසරණ තියෙන කෙනා සත්පුරුෂයෙක් නෙමෙයිද? අපිට මුකුත් කියලා දීලත් නැහැ කියන්නේ. අපිට මුකුත් කරලා දීලත් නැහැ. ඔහු තෙරුවන් සරණ ගිහිල්ලා ඔහුගේ ආධ්‍යාත්මයේ සුවපත් කරගන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ ගන්න කෙනෙකුට තමයි අපි ආහාර වේලකින් සංග්‍රහ කරලා තියෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ ආත්මාර්ථයෙන් පරාර්ථයට යනවා කියලා. ඔහු උත්සාහ කරන්නේම තමන්ගේ සුගතිය වෙනුවෙන් වැඩ කරගන්න. හැබැයි ඒ සුගතිය වෙනුවෙන් වැඩ කරන්න ඔහු ගුණ පුරන නිසා අපි ගිහිල්ලා ඔහුට යමක් පූජා කරාම ඔහු මහා පරාර්ථකාමීක් වෙනවා. මොකද මගේ ධන් වේල බාරගත්තොත් අනාගත ජීවිත අසංකේයයක් ඔහුට සංසාරික කෑම වරදින්නේ. එතකොට නිකම්ම පරාර්ථකාමී කියලා ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා කියලා කියන එකට. තමන් ගුණවත් වෙන්න වෙන්න තමන් ඇසුරු කරන්නට සැලසෙන්නේ මසීමාන්තික යහපත. හැබැයි තමන් පෞකාර වෙන්න වෙන්න තමන්ගේ අයට සැලසෙන යහපත තමයි සීමා වෙන්නේ. තමන් ගුණවත් වෙන්න වෙන්න තමන්ගේ ඇයට අසීමාන්තික යහපත. තමන් පෞකාර වෙන්න වෙන්න අනිත් ඇයට ලොකු පාඩුවක් වෙනවා. ඉතින් එතකොට
හැමෝම ඔය කාරණාව මත පිහිටලා කල්පනා කරන්න පටන් ගත්තොත් කී දෙනෙක්ගේ ජීවිත ලස්සන වෙන්න පටන් ගන්නද? ආනික නිසා පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ සරණ යෑම තිසරණේ මත පිහිටීමයි. දෙ සඳහන් කළේ යමෙක් තිසරණේ මත පිහිටියා නම් ඒක ඔහුට සුගතිගාමී උපතට හේතුවක්. හැබැයි මනාව භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනා අනිවාර්යෙන් පංචශීල ප්‍රතිපදාවට යනවා. තිසරණ සහිතව පංචශීල රකින්නවා නම් යම් කෙනෙක් ඔහු අතිශය උසස් සත්පුරුෂයෙක්, අතිශය උසස් කල්යාණ මිත්‍රයෙක්. ඉතින් අවමය භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ තිසරණ සහිත පංචශීල ආරක්ෂා කරන්න සතර අපායෙන් මිදෙන්න කියලා. ඉතින් ඔය ප්‍රමාණයව ආරක්ෂා කරගන්න සතර අපායෙන් මිදෙනවා නම් ඒ ප්‍රමාණයටවත් ගරු කරන්න කල්පනා කරන්නේ නැත්නම් තවමත් හෙට මැරුණොත් මොනව වෙයිද කියලා තමයි හිතන්නේ. ආත්මික නිසා භාග්‍යතුන් වහන්සේ අපිට ලැබලා දීලා තියෙන අවස්ථාව සුළුපටු නෑ. මේ අවස්ථාවට කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට දුන්න දෙවනි අවස්ථාව කියලා. රූපකයින් වැඩ ඉඳගෙන ලෝක සත්‍යයන්ට අසීමාන්තික මෙහෙවරක් කළා. දැන් රූපකයින් පිරිනිවන් පාරක් සර්වඥ ධාතුන් වහන්සේ ලැබලා දීලා ඒ දෙවනි අවස්ථාව තිලිනකලී සතර පායෙන් මිදෙන්නම. ඒ අවස්ථාව තාම අපිට අඩු නැතුවම තියෙන්නේ. තාමත් නිරේට යනවනම් ඒ තරම් අවාසනාවන්තකමක් තව කොහෙද? එහෙනම් අවසාන වශයෙන් සිහිපත් කරන්නේ නිවැරදිව තිසරණ මත පිහිටලා තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව දකිමි, ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන කල්පනාව හැම වෙලාවෙම ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා ජීවමාන භාග්‍යතුන් වහන්සේට දෙන්න හිටපු දන් වේල අද සරුවඥ ධාතුන් වහන්සේ ළඟ පූජා කරලා ඒ ලබන්න තියෙන ආනිසංසය අරගෙන මම නිතරම මතක් කළේ අපි හැමෝම මෙහි ආවේ අඳහගෙන අම්මගේ කුසින් ඉපදිනකොට අඳාගෙන තමයි අපි යනකොට hina වෙලා යන්න කියලා. අඳාගෙන ඇවිල්ලා hina වෙලා යන්න පුළුවන් අවස්ථාව තමයි මේ භාග්‍යතුන් වහන්සේ උදා කරලා දීලා තියෙන්නේ. මම දුගතිය යන්නේ නැහැ කියන පූර්ණ විශ්වාසය අරගෙන ඇස් දෙක පියාගන්න දවසක් ඔබ හදාගන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය සියල්ලම මේ රටේ තියෙනවා. එයින් ප්‍රයෝජන ගන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ කල්යාණී කහඳවල මෙතනිය විසින්. දීර්ඝ කාලයක් තමන්ගේ හිතේ පැවතුන අරමුණක් මුදුන්පත් කර ගැනීමක් හැටියට මේ උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරන කල්යාණී කහඳවල මෑණියන්ගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. මීට වසර 3කට පමණ පෙර අපවත් වී වදාළ උඩුවක ධම්මාරාම ලොකුහාමුදුරුවන් වහන්සේට වසර 3කට පෙර මිය පරලොව ගිය හෙට්ටිආරච්චිගේ දෝන හයිමාවතී මෑණියන්ට, කහඳවල ආරච්චිගේ දොන් ෆ්‍රැන්සිස් පියාණන්ට, කහඳවල ආරච්චිගේ දොන් ලලිත් සහෝදරයාට, කහඳවල ආරච්චිගේ දොන් දිනුෂ් මදුසංක පුතණුවන්ට මේ නම් සඳහන් කළ සියලු දෙනාට නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික ආත්ම භාවයන් ලැබමින් සුගතියේ දොර විවෘත කර ගැනීමෙන් කටයුතු කරන්නේ මේ අනුමෝදන් කරන මහානීය සද්ධර්ම දානානි සංසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ආශිර්වාද කරනවා දැනට විහාරවාසී පොල්ගස්වත්තේ පරමාන අවසරයි පොල්ගස්වත්තේ පරමානන්ද ලොකුහාමුදුරන් වහන්සේට ධර්ම දේශනාව සිදු කළ දේශකයාණන් වහන්සේට,
කහඳවල පවුලින් සියලු දෙනාට, කහඳවල ව්‍යාපාරයේ සේවක පිරිසට, අද දින පින්කමට සහ සම්බන්ධ වූ සියලු දෙනාට, උදව් උපකාර කළ සියලු දෙනාට, ධර්මයේ මනාකොට අසා සිටි සියලු දෙනාටම, ඉතාම ඉක්මන් භවයකදී ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව පින්තුනි තවත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට, සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට, සතරවරණ දෙවි මහරජ දරුවන්ට, සහම්පති බ්‍රහ්මරාජයන්ට, ගටිකාර බ්‍රහ්මරාජයන් වහන්සේට, සලන් කුමාර බ්‍රහ්මරාජයන් වහන්සේට, තිස්ස මහා බ්‍රහ්මරාජයන් වහන්සේට, විශාල රූප, මහා ഘോഷ, මහා නාග, උපුල්වන්, මණියක්කිත, රන්වල, විභීෂණ, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, සියලු සෝස්මස්ථාන ආරක්ෂා කරන දෙවි මහරජවරුන්ට, සූර්ය දිවි රාජයන් වහන්සේට, චන්ද්‍ර දිවි රාජයන් වහන්සේට, සියලුම වලාහක දෙවි දේවතාවුන් වහන්සේලාට, මහිමහි කලා දෙව්දුවටත්, සියලු ආරක්ෂක දෙවිවරුන්ට, භූමාට දෙවිවරු සියලු දෙනාටම, සියලුම රුක්ෂ දේවතාවුන් වහන්සේලාට, අපගේ ආරක්ෂක දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව සියලුම බ්‍රහ්මරාජ මණ්ඩලවලට, දිව්‍යරාජ මණ්ඩලවලට, සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. මේ අනුමෝදන් කරන සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වීමෙන් උන්වහන්සේලාද ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහ වහ සසර කතරින් එතර වේවා කියන දෙවි දේවතාවුන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. කහඳවල මෑණියන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ කහඳවල පවුලේ පින්නතුන් ඇතුළු ව්‍යාපාරයේ සේවක සේවිකාවන්ට මේ පින්කම සඳහා වෙහෙසිලා මහන්සි වෙලා උපස්ථාන කරලා කටයුතු කරපු හැම කෙනෙකුටම අවවාදන ශාසනා ලබලා දෙන ස්වාමීන් වහන්සේලාට, ධර්ම ශ්‍රවණයට පැමිණිච්ච ලොකු කුඩා මේ සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. මෙලව ජීවිත සූපත් වේවා, පරලෝ ජීවිත සුගතිගාමි වේවා. ප්‍රාර්ථනීය බෝධීන් සැප සහිතවම අමාමහා නිවනින් සැනසීමම ලබත්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්සී සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ චිරාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාති සමිජ්ජතු. සුපත්ති වා නිදුක් වේවා නිරෝගී වේවා සම්පත්ති. සාදු සාදු සාදු. දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියම සැලසේවා. සාදු සාදු සාදු.
බෞද්ධ රූපවාහිනිය ඔස්සේ දෙහෝරාවක් මුළුල්ලේ මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා වෙනුවෙන්ම සන්නිවේදනය කරන්නට සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණු කල්යාණී කහඳවල මැතිනී ප්‍රධාන එම පවුලේ පින්වත් පිරිසරන් සියලු යහපත උදා වන්නට ප්‍රාර්ථනාවන් සිදු කරමින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන්නට යෙදුණු දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙසින් මවටපත් කරනවා. සදහම් මෙසෝ පින්වත් ඔබ හැම දිනාටමත් උතුම් තෙරුවන් සරණයි.